සුබ සන්ධ්‍යාවක් වේවා අද දිනේ ධර්මරාජ විද්‍යාලය තාරකා විද්‍යා සංගමයත් එක්ක මේ ආකාරයෙන් මේ සන්ධ්‍යාව ගෙවන්නට එකතු වෙලා සිටින සියලුම දෙනාට අප විද්‍යාලයේම අපගේම කනිෂ්ඨ සහෝදරයන් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙ සිටින සියලුම අනිකුත් ආරාධිතයන් සියලුම දෙනාව මේ අවස්ථාවට ධර්මරාජ විද්‍යාලය තාරකා විද්‍යා සංගමයෙන් වෙනුවෙන් පිළිගනු ලබනවා අද දිනේ ධර්මරාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ විසින් මේ YouTube සජීවීකරණ මාලාවේ දෙවන අධ්‍යක්ෂකින් විදිහට ඔබ වෙත ගෙනෙන UFO තාක්ෂණය පිළිබඳ දේශනය ඉදිරිපත් කරන දිනය. ධර්මරාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය කියන්නේ වසර 25ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියමින් ශ්‍රී ලංකේය තාරකා විද්‍යා ඉතිහාසය දිග්විජය කළ පාසලක් බව නැවත නැවතත් කිව යුතු නොවේ. ඒ වගේම එදා පටන් අද දක්වාම අන්තර්ජාතික තලය ඒ වගේම ජාතික තලය කියනා වූ දිට්ඨයම තාරකා විද්‍යා සම්දිස්ථානයන් ලැබූ පාසලක් බවත් ධර්මරාජ විද්‍යාලය නිරාංකාරයෙන් මතක් කරන්නට පුළුවන්. අද දිනේ 2021 වර්ෂය සඳහා මේ වන විටත් අභිනවයෙන් පත්ව සිටිනව කමිටු සමාජිකයන් මගේම විධායක කමිටුව මගේ මේ UFO තාක්ෂණය පිළිබඳව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන උදේශනය මේ වන විටත් ඉතා සාඩම්බරයෙන් ඉදිරිපත් කිරීමට අප සූදානම් වෙමු. මේ වන විටත් recording in progress ධර්මරාජ විද්‍යාලය තාරකා recording stopped ඔරෝරා 2021 නමින් අන්තක් පාඨශාලීය දේශනමාලාවක් පවත්වාගෙන යමින් පවතිනවා. ඒ පවතිනා වූ අන්තක් පාඨශාලීය දේශනමාලාව මේ වන විට සාර්ථක වනිමා කොට ඒ දෙවන අධ්‍යයන කරා ළඟා වෙමින් පවතිනවා. අපගේ කනිෂ්ඨ සහෝදරයන් ඒ සඳහා සක්‍රීයව දායක වෙමින් පවතින අවධියක ඔවුන්ගේ කුතුහලය ඔවුන්ගේ ආස්වාදයේ පිණිස මේ පිටසක්වල ජීවීන් හා ඒ ආශ්‍රිතව බැඳුණු කල්පිතයන් පිළිබඳව ඔබගේ දැනුම වඩා වඩා පුළුල් කරවන්නට ධර්මරාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ 2021 වර්ෂයේ නියෝජනය කරන අපි මේ ආකාරයෙන් YouTube සජීවීකරණ මාලාවේ දෙවන අධ්‍යක්ෂකම විදිහට ඔබ හමුවන්නටයි මේ අවස්ථාව උදා කරගත්තේ. මේ අවස්ථාවේදී අත්ත වශයෙන්ම මතක් කර සිටිය යුතුයි අප පසුපසෙන්ම හිඳමින් ධර්මරාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ යෝධයෙකුවන ලැබෙමින් ඒ සඳහා සියලුම ව්‍යාපෘති සඳහා පන්නරයක් වෙමින් අපව මාර්ගෝපදේශනය අපට මහඟු මාර්ගෝපදේශනය ලබා දෙන ධර්මරාජ විද්‍යාලයේ විද්‍යාලාධිපති දම්පිය වනසිංහ ගුරුපියාණන් එවැගේම සංගම්බාර ආචාර්ය රසික රත්නායක ගුරුපියාණන් කියන සියලුම දෙනාව මේ අවස්ථාවේ මතක් කර සිටිය යුතුයි. එසේනම් දැන් අප එළමෙන්නට සූදානම් ඔබ පුල පුලා බලා සිටි ඒ මහඟු එවැගේම ඒ විනෝදජනක ඒ ආස්වාදජනක අවස්ථාවට. UFO තාක්ෂණය ඔබ සිනමා පටවල එවැගේම ඔබ නරඹන්නා වූ විවිධ රූපවාහිනී වැඩසටහන්වලදී ඔබ කුතුහලයෙන් බලපු එවැගේම කුතුහලයෙන් අත්දකපු එවැගේ විශේෂේෂ්ත්‍රය පිළිබඳව තාර්කිකව එවැගේම විස්තරාත්මකව අධ්‍යයනය කරවන්නට අධ්‍යයනය ලබා දෙන්නට අපේම සහෝදරයින් මේ වන විටත් මහඟු ආදර්ශමත් ඔබට තොරතුරු ලබා දීමට මේ අවස්ථාව වෙනුවෙන් ඉතා හොඳ සූදානමකින් පසු වෙනවා. එසේනම් හරවත් විෂය කරුණු ඔබ සමග බෙදා ගනිමින් ඔබගේ කුතුහලයට ඒ අවශ්‍ය කරන්නා වූ දැනුම් කරුණු ඔබට බෙදා හදා ගැනීමට ධර්මරාජ විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ සභාපති ඔබ වන සචිත් විජේකුමාර සොහොයුරට යූ එලියා සහ එයාට ධර්මරාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ විසින් 2021 වසර තුළ ක්‍රියාත්මක කරන්නා වූ තවත් එක් විශේෂ අවස්ථාවක් ලෙස අද දින මෙසේ ආරම්භ වූ පෘථිවියේ පිට ජීවය සහ ජීව විද්‍යාව යන මාතෘකාව යටතේ සියලුම ධර්මරාජිකයන් වෙත විවෘතව පැවැත්වෙන මෙම දේශන මාලාව සමග සම්බන්ධ වී සිටින ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ධර්මරාජ විද්‍යාලයේ විද්‍යාලාධිපති ගරු දම්පිය වනසිංහ මැතිතුමන්, උපවිදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, අංශභාර ශ්‍රේණිභාර සියලුම ගුරු මහත්ම මහත්මීන් ඇතුළු ධර්මරාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සංගම්භාර ආචාර්යවරයා ලෙස වසර ගණනාවකට සිට කටයුතු කරන රසික රත්නායක ගුරු පියාණන්, මාගේ කමිටු සමාජිකයන් සහ සියලුම ධර්මරාජිකයන් මෙම අවස්ථාවට සාදරයෙන් පිළිගනු ලබනවා. එසේනම් අපි අද දිනට නියමිත තාරකා විද්‍යාව හා සම්බන්ධ පෘථිවිය සහ පෘථිවිය නෙපිට ජීව විද්‍යාව යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශන මාලාව සමග මෙතන සිට සම්බන්ධ වෙමු.
හරි මම හිතන්නේ ඔයාලට මගේ ස්ලයිඩ් ෂෝ එක පේනවා ඇති ප්‍රেজෙන්ටේෂන් එකක් විදිහට තමයි යන්නේ මම ලෙක්චර් එක පටන් ගන්න කලින් යම් වැදගත් උපදේශ කීපයක් දෙන්න එතකොට ප්‍රেজෙන්ටේෂන් එක අපි පවත්වන්නේ ඉංග්‍රීසි භාෂාව උපයෝගී කරගෙන එතකොට සියලුම දේශනය පැවැත්වෙන්නේ සිංහල මාධ්‍යයෙන් ප්‍රেজෙන්ටේෂන් එක විතරක් ඉංග්‍රීසි වලින් යන්නේ එතකොට සියලු දේවල් පැහැදිලි කරනවා මම එතනින් එහාට එහෙනම් අපි අද දිනට නියමිත තාරකා මේ පිටසක්වල ජීවය පිළිබඳව එහෙම නැත්නම් යූෆොලොජි ලෙක්චර් එක පටන් ගමු හරි අපි ෆස්ට් ස්ලයිඩ් එකට යමු මුලින්ම එතකොට මම මේ පළවෙනි ස්ලයිඩ් එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි අද කතා කරන්න යන මාතෘකාව පිළිබඳ යම් තාක් දුරට කරන හැඳින්වීමක් ඉතින් මෙතෙන්දි පිටසක්වල ජීවය පිටසක්වල ජීවීන් එතකොට හඳුනා නොගත් අභිහාස් සියානා වගේ මාතෘකා මේ මේ වගේ මාතෘකා මේ ලෝකේ පුරා ඉන්න හැමෝම යම් තාක් දුරට කුතුහලයෙන් එහෙමත් නැත්නම් විස්මයෙන් කතා කරන මාතෘකාවක්. ඉතින් මේ පොදුවේ ගත්තම මේ සියලු දේවල් අපිට ගොනු කරන්න පුළුවන් එක ප්‍රධාන විශේෂාංශයක් තමයි මේ යූෆොලොජි. එහෙමත් නැත්නම් මේ පෘථිවිය ඉන්න අපිට ජීවය සහ ජීව විද්‍යාව කියන මාතෘකාවෙන් කෙරෙන. ඉතින් පෘථිවිය ඉන්න අපිට ජීවය එහෙම සහ පෘථිවිය ඉන්න අපිට ජීව විද්‍යාව මේ වර්තමානයේ ගොඩක් අවධානයට ලක් වෙච්ච මාතෘකාවක්. ඉතින් අපි මේ ස්ලයිඩ් එකේ තියෙන එක බලමු මුලින්ම what is යූෆොලොජි. එහෙමත් නැත්නම් යූෆොලොජි කියන්නේ මොකක්ද? එහෙමත් නැත්නම් පෘථිවිය ඉන්න අපිට ජීවය ජීව විද්‍යාව කියන්නේ මොකක්ද කියලා තමයි මම මුලින්ම මේ පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඊට කලින් මම මෙහෙම කිව්වද අපි අපේ තාරකා විද්‍යාවට සම්බන්ධ ප්‍රධාන විෂයන් සමගින් දේශන මාලාවක් පැවැත්වුවා ධර්මාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ. ඉතින් එතෙන්දී අපේ සහෝදරයන් ගොඩක් ඉල්ලපු සහ අපෙන් අහපු ප්‍රශ්න තමයි මේ පිටසක්වල ජීවීන් පිටසක්වල ජීවය සහ ඔය හඳුනානුගත අභිහාස් වස්තු වගේ දේවල් ගැන. ඉතින් ඇත්තටම තාරකා විද්‍යාව යටතේ පාසල් විශේෂාංශය තුළ ඉගෙන ගන්න ප්‍රධාන මාතෘකාවලට මේවා ඊතරම් දුරට සම්බන්ධ නැති නිසා අපි හිතුවා තාරකා විද්‍යාවේ ප්‍රධාන මාතෘකා පහෙන් බැහැරව වෙනමම තාරකා විද්‍යා දේශන මාලාවක් විදිහට මේ යූෆොලොජි ලෙක්චර්ස් කියන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අද මේ යූෆොලොජි ගැන කතා කරන්නේ. ඉතින් අපි ආපහු ස්ලයිඩ් එකට යමු මේ what is යූෆොලොජි. එහෙමත් නැත්නම් මම කතා කරමින් හිටියේ මේ යූෆොලොජි කියන්නේ මොකක්ද කියන එක. ඉතින් යූෆොලොජි is the investigation of unidentified flying objects by people who believe that they may be of extraordinary origin. එහෙමත් නැත්නම් මේකෙන් පැහැදිලි කරන්නේ අසාමාන්‍ය සම්භාව්‍යයක් සහිත වස්තුන් ජීවීන් පිළිබඳ කරන විමර්ශනයක්. එහෙමත් නැත්නම් නිරීක්ෂණ කියන එක. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් අසාමාන්‍ය සම්භාව්‍යක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හලසලකන සම්භාව්‍ය. එහෙම නැත්නම් ජීවීන් බිහිවීමේ ප්‍රක්‍රියාවලියට වෙනස් ආකාරය සහ අපි පෙර නොවූ ජීවීන් පිළිබඳ කරන එහෙමත් නැත්නම් පෙර නොවූ වස්තුන් පිළිබඳ කරන නිරීක්ෂණයක් වගේ දෙයක් තමයි මේ what is යූෆොලොජි. එහෙමත් නැත්නම් මේ යූෆොලොජි පිළිබඳ කරන හැඳින්වීමදි කරන්නේ. ඉතින් මේ මාතෘකාව ගැන කිව්වොත් ඇත්තට මේක මතභේදාත්මක මාතෘකාවක්. මොකද මේකට හේතු කීපයක්ම තියෙනවා. ප්‍රධානම හේතුව කිව්වොත් මේ දැන් අපි යම් වාදයක් යම් විෂයක් ගැන උගන්වද්දී අපිට අවශ්‍ය වෙනවා සාක්ෂි. එහෙමත් නැත්නම් ඒ අපි උගන්වන දේවල් අපි ඉගෙන ගන්න දේවල් පැහැදිලි කරන්න උපයෝගී වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සාක්ෂි. එහෙමත් නැත්නම් අපි දැන් වාදයක් පැහැදිලි කරොත් ඒකට අවශ්‍ය නිදර්ශක අපි ප්‍රායෝගික පරීක්ෂණ වෙන්න පුළුවන් සිද්ධාන්ත වෙන්න පුළුවන් ඒ වගේ. ඉතින් මේ මාතෘකාවට එද්දී අපිට මේ මාතෘකාව ගැන කතා කරන දේවල් තහවුරු කරන්න එහෙමත් නැත්නම් පැහැදිලි කරන්න තියෙන නිදර්ශක එහෙමත් නැත්නම් තහවුරු කරන ලද සාධක බොහොම අඩුයි. ඉතින් ඒක එක්තරා දුරට මේකේ මේ විෂය මතභේදාත්මක වෙන්න හේතුවක්. ඒ කියන්නේ පැහැදිලිව හඳුනාගත හැකි සහ තහවුරු කරන ලද සාක්ෂි අවමයි. ඉතින් මේ වගේම තව එක හේතුවක් තියෙනවා. ඒක තමයි මේ යූෆොලොජි විෂයේ හදාරණ සහ යූෆොලොජි විෂයේ කියනවා මේ යම් පිරිසක් එහෙමත් නැත්නම් යම් පාර්ශව දැන් පාර්ශව රාජ්‍ය වේවා රාජ්‍ය නුවණ වේවා ඔවුන් වුවමනාවෙම එහෙමත් නැත්නම් තමන්ගේ වුවමනාවෙම මේ යූෆොලොජි එහෙමත් නැත්නම් මේ පිරිසක්වල ජීවය සම්බන්ධයෙන් තියෙන සාක්ෂි වසන් කරනවා. එහෙමත් නැත්නම් ඒවා සාමාන්‍ය ජනතාව අතර ඒවා මේ හුවමාරු කරන්නේ නැහැ කියලා. ඉතින් මේකත් එක් ප්‍රධාන හේතුවක් මේ යූෆොලොජි විෂයේ මතභේදාත්මක. ඉතින් මේක තමයි සරලම කිව්වොත් යූෆොලොජි වල හැඳින්වීමකට කියන්නේ. එතකොට ඒ කෙසේ වෙතත් දැන් වර්තමානයේනකොට මේ සංවර්ධනය වෙමින් තියෙන ලෝකේ විද්‍යාව සහ තාක්ෂණික දියුණුව නිසා අපිට පිළිගන්න වෙලා තියෙනවා පෘථිවියේ අපිට ජීවයක් තියෙනවායි කියලා. මොකද මේ ඒ කියන්නේ අපි දැන් විශ්ව ගවේෂණයට යොමු වෙලා තියෙනවා. එතකොට අපි ජීව විද්‍යාව වගේ විෂයන් පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා. ඉතින් එහෙම බැලුවාම මේ අපිට විවිධ තොරතුරු ලැබෙනවා, විවිධ අලුත් අප්ඩේට්ස් සහ විවිධ මේ අලුත් නැවුම් මාතෘකා ලැබෙනවා. ඉතින් ඒවත් එක්ක අපි ගමන් කරද්දී අපිට පැහැදිලි වෙන කරුණක් තමයි
මේ පෘථිවියෙන් අපිට ජීවය කියන මාතෘකාව ඇත්තටම මේක තියෙන්න පුළුවන් සහ විශ්වාස කළ හැකි මට්ටමේ සාක්ෂි දැනට හම්බෙලා තිනවා. ඉතින් මේ தත්ත්වය මත ලෝකේ පුරා මේ මාතෘකාව එහෙමත් නැත්නම් යූෆොලොජි සම්බන්ධයෙන් එකතු වෙන සාක්ෂි එහෙමත් නැත්නම් තොරතුරු එකතු කරලා ඒ කියන්නේ ඒ තොරතුරු එකතු කරලා ඒ තොරතුරු එකතු කිරීම උනන්දුවක් විදියට ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ යූෆොලොජි කියන විෂය මේ ලෝකෙට එන්නේ. ඉතින් මේක ඊතරම් පැරණි මාතෘකාවක් නෙමෙයි. මේ කියන්නේ මේක දැන් සමකාලීන කියන්නේ ගොඩක් ළඟකදී ආපු මාතෘකාවක් වුණාට මේක මේ වෙනකොට ලෝකේ පුරා ව්‍යාප්තයි සහ ලෝකේ ගොඩක් උණුසුම් සහ මේ ගොඩක් මිනිස්සු කැමැත්තෙන් හොයාබලන විෂයක් වෙලා කියන්නේ ප්‍රසිද්ධ විෂයක් වඩ පත්ලා තියෙන. ඉතින් මේක තමයි යූෆොලොජි ගැන මූලික කරන්න තියෙන හැඳින්වීම. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මම කැමති මේ මේ ස්ලයිඩ් ෂෝ එකේ පළවෙනි ස්ලයිඩ්ස් කිහිපය යොදාගන්න මේ අපි කතා කරන්න යන ගැඹුරු මාතෘකාවට සම්බන්ධ කරගෙන ඒකට අවශ්‍ය බාහිර සහ කියන්නේ ඍජුවම සම්බන්ධ නොවුණත් මේ දේවල් වැදගත් වෙනවා අපිට ඉදිරියට අපේ ලෙක්චර් එකේ හරයට යනකොට. මොකද යම් යම් වාද කරුණු දේවල් පැහැදිලි කරද්දී අපිට ඊට අමතර බාහිර කරුණු ප්‍රයෝගී වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ඒකෙනත් පොඩි හැඳින්වීමක් කරන්න කියලා. ඉතින් මෙතන අපි කතා කරන්න යන්නේ creation of earth and universe. එහෙමත් නැත්නම් මම සිංහලෙන් පැහැදිලි කරොත් සිංහලෙන් පැහැදිලි කරොත් පෘථිවිය සහ විශ්වය නිර්මාණය පිළිබඳව. ඉතින් පෘථිවිය සහ විශ්වය නිර්මාණය ගැන කතා කරද්දී අපි පෘථිවිය සහ විශ්වය වයස ගණනය කරන්න යොදා ගන්න ක්‍රමයක් තමයි තාරකාවල ආයු නිර්ණය ක්‍රමය. ඒ කියන්නේ අපි වයසම තාරකාවක් අරගෙන ඒකේ වයස් කාලය අනුව අපි නිගමනයට එළබෙනවා මේක මෙච්චර වයසක් ඇති කියලා. අපි අර කාබන් කාල නිර්ණය ක්‍රමයෙන් මේ පුරාවස්තුවල කාලේ නිර්ණය කරනවා වගේ මේ තරු ආශ්‍රිත ගණනය කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ අනුව මේ අපිට දැනට දක්නට ලැබෙන පැරණිම තාරකාවන් අතරේ තියෙනවා වයස අවුරුදු බිලියන 13.8ක් වගේ කාලයක් වයස අවුරුදු 18.13.8ක් වගේ කාලයක් පැරණි තාරක. ඉතින් ඒ ඔස්සේ කරන නිගමනවල අනුව අපි කියනවා විශ්වය නිර්මාණය වුණේ මීට වසර බිලියන 14කට පමණ ඉහතදී කියලා. ඉතින් ඊට පස්සේ අපි එමු අපේ සෞරග්‍රහ මණ්ඩලය සහ පෘථිවිය බිහිවීම දිහාවට. ඉතින් විශ්වය නිර්මාණය වුණේ අවුරුදු බිලියන 14කට පමණ පිට වුණාට සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙන්නේ මීට වසර බිලියන 4.6ක් වගේ කාලයක. ඒ කියන්නේ විශ්වය නිර්මාණය වෙලා ගොඩක් කාලයකට පස්සේ තමයි පෘථිවිය සහ සූර්යයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය බිහි වෙන්නේ. ඉතින් ඊට එතකොට මම එතනින් සෞරග්‍රහ මණ්ඩලය ගැන මාතෘකාව ඉවත් කළා. මම එනම් පෘථිවිය සම්බන්ධයෙන් එතකොට පෘථිවිය සම්බන්ධයෙන් කතා කරද්දී පෘථිවියේ ජීවයනි විවිහිවීම වගේ මාතෘකාව අපිට වැදගත් වෙනවා. ඉතින් මුල් කාලීන පෘථිවිය තිබ්බේ පාෂාණ කුට්ටි එතෙමත් නැත්නම් අයිස් කුට්ටි වගේ දේවල් විතරයි. ඊට අමතරව වායුගෝලයේ තිබ්බයි කියනවා කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් මීතේන් වගේ වායුන්. ඉතින් මේ ඊට අමතරව අර සුළු වශයෙන් ජල වාෂ්ප වගේ තිබ්බයි කියනවා. ඉතින් මේ වගේ ආන්තික තත්ත්වයක් තමයි පෘථිවියේ මුල්ම කාලේ තිබ්බේ. ඉතින් පසු කාලීන ක්‍රමක්‍රමයෙන් පෘථිවිය සිසිල් වෙනවා සහ මේ ස්වභාවික කියන්නේ ස්වභාවික හේතු ස්වභාවික සංසිද්ධි කියන්නේ ගිනි කඳු පිපිරීම අකුණු ගැසීම වගේ හේතු නිසා මෙන්න මේ පෘථිවිය බිහි වෙනවා සරලතම කාබනික අණු. ඒ කියන්නේ සරලම කාබනික අණුව බිහි වෙනවා කියන එක. කියන්නේ මේක ජීවයට මූලික වෙච්ච හේතු. එතකොට මේක කාලයත් එක්ක බහු අවයවීකරණය වෙලා එතකොට එයාලට ස්වයං ප්‍රතිවර්ත වීමේ හැකියාව ලැබිලා මේ විදියට පසු කාලේ ඉන්න පෘථිවියේ මේ ජීවය බිහි වුණායි කියලා තමයි අපි සලකන්නේ. ඉතින් මේක තමයි පෘථිවියේ ජීවය බිහිවීමට සම්බන්ධ කතාව. ඉතින් මෙතනින් පස්සේ මම යනවා මේ ෆොටෝස් වල වලට පේනවා මේ පළවෙනි ෆොටෝ එකේ තියෙන්නේ සුපර්නෝවා පිපිරීමක්. ඒ කියන්නේ විශ්වය බිහිවීමට හේතු වෙච්ච පිපිරීමක් කියලා කියනවා. ඊට පස්සේ මේ ගිනි කඳු සහ ඊට පස්සේ තියෙන මේ විශ්ව ප්‍රසාරණය වීම කොහොමද වෙන්නේ කියලා විශ්වය ප්‍රසාරණය. ඊට පස්සේ මේ පෘථිවියේ මුල්ම පෘථිවියේ ඡායාරූපය සහ මේ දැන් වර්තමාන පෘථිවියේ ඡායාරූපයක් වලට දිස් වෙනවා. ඉතින් ඊට පස්සේ මම යන්න ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන ඉවලූෂන් ඔෆ් ලිවිං තින්ග්ස් එහෙමත් නැත්නම් ජීවීන්ගේ පරිණාමය ජීවත් වෙන ජීවය තියෙන දේවල් වල පරිණාමය කියන අදහස තමයි මේකෙන් තියෙන. ඉතින් මම මේ ගැන කතා කරන්න හිතුවේ මේ පෘථිවියේ මූලිකම පෘථිවිය කේන්ද්‍ර කරගෙන. මොකද දැන් පෘථිවියේ ජීවය බිහි වුණා වගේම අපි කතා කරන්න යන මාතෘකාව කියන්නේ විශ්වය සම්බන්ධයෙන්. දැන් පෘථිවියෙන් එපිටනේ. එතකොට පෘථිවියේ ජීවය බිහි වෙනවට සමාන ක්‍රියාවලියක් වෙන කොහරි සිද්ධ වෙන්න ඕනේ ජීවීන් බිහි වෙනවා. ඉතින් ඒ හින්ද තමයි මම මේ මාතෘකාවත් මෙතෙන් පොඩ්ඩක් හිතින් කියන්නම් කියලා අදහස් කරේ. ඉතින් පෘථිවිය මත ජීවය බිහි වුණේ මීට වසර බිලියන 3.5කට කලින්. ඒ කියන්නේ අපි දැන් වසරවල් 3ක් කියව. ඒ කියන්නේ විශ්වය බිහි වුණේ වසර බිලියන 14 කලින් කිව්වා.
සර්වග්‍රහ මණ්ඩලයේ බිහි වුණ වසර බිලියන 4.6කට කලින් කිව්වා. ඊටත් වසර බිලියනකට විතර පස්සේ තමයි පෘථිවිය මත ජීවය බිහි වෙන්නේ. ඉතින් මේ ජීවය බිහි වීමේ මේ ක්‍රියාවලිය අර සරල කාබනික අණු ක්‍රමක්‍රමයෙන් ඇදිලා සෛල බිහි වෙලා ඒවා තවදුරටත් වර්ණ මේ තවදුරටත් සංයෝජන වෙලා සෛල පටක අවයව ඔය වගේ විදිහට අර පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙලා අදටත් අකණ්ඩව මේ පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි මේ පෘථිවිය ජීවය සහ ජීව පරිණාමය කියන්නේ. මම මේ මාතෘකාව මම කෙටියෙන් හඳුන්වන්නේ. අපිට මේවා එතරම්ම වැදගත් නැහැ අපේ මේ මූලික මාතෘකාවට. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. බයොලොජිකල් ආගියුමන්ට්ස්. එහෙමත් නැත්නම් ජීව විද්‍යාත්මක වාද. මම මේ මාතෘකාව මෙතන නැගත්තේ අපි ඉස්සරහට කතා කරන පිටසක්වල ජීවීන්ගේ දේහ ලක්ෂණ වගේ මාතෘකාවලට මේක ගොඩක් වැදගත් වෙන නිසා. ඉතින් මෙතන මම මූලිකවම ගත්ත වාද සහ මේ තර්ක දෙකක් එකක් තමයි මේ උඩින් වලට පේනවා ඩාමිස් තියරි ඔෆ් ඉවලූෂන්. එහෙමත් නැත්නම් චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය. එහෙමත් නැත්නම් පරිණාමවාදය කියන එක. ඊට පස්සේ තියෙනවා තියරි ඔෆ් යූස් ඇන්ඩ් ඩිස්යූස්. එහෙමත් නැත්නම් වහර අවහරවාදී මේක හඳුන්වන ලැමාක් වාදය පරිචිත ලක්ෂණ වගේ අන්න ඒ නම් වලිනුත් මේ වාදය හඳුන්වනවා. ඉතින් මම මුලින්ම චාල්ස් ඩාවින් ගැන පොඩි හැඳින්වීමක් කරොත් පරිණාමවාදී පියා කියලා හඳුන්වන්නේ මේ චාල්ස් ඩාවින්. ඔය උඩ වම් පැත්තේ වලට පේන මේ ඡායාරූපේ ඉන්නේ චාල්ස් ඩාවින්. ඊට පස්සේ ඔයාලට එතනම එහා පැත්තේ පේනවා මේ මිනිස් පරිණාමය. ඒ කියන්නේ මිනිසා වානරයාගෙන් පරිණාමය වුණයි කියලා කියන ඔහුගේ තර්කය සනාථ කරන ඡායාරූපයක් ඔයාලට දකුණු පැත්තෙන් දිස් වෙනවා. ඉතින් මම ඒ ගැන ඊට වෙලා විස්තර කරන්න යන්නේ නැහැ. මූලිකවම මෙතනින් මම කියන අදහස් කරන්නේ මේ පරිණාමවාදය පිළිබඳ චාල්ස් ඩාවින් ඉදිරිපත් කරපු සංකල්පය. ඊට පස්සේ මම එනවා වහර අවහරවාදයට. ඉතින් සමහරවිට වහර අවහරවාදය ගැන කියද්දී මේකට අපි කියනවා ලැමාක්වාදය පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ වීමේ වාදය වගේ නම් වලින් මේවා හඳුන්වනවා. මේක හඳුන්වනවා. ඉතින් මේක අර චාල්ස් ඩාවින්ගේ මතය වගේ නෙමෙයි. චාල්ස් ඩාවින්ගේ වාදය වගේ නෙමෙයි. මොකද මේක ජීව විද්‍යාත්මක වශයෙන් ගත්තොත් මේක පිළිගන්නේ නැති වාදයක්. මේක භාවිතයට ගන්නෙ නැති වාදයක්. ඉතින් මේකෙදී ඔහු මුලින්ම මූලිකවම සඳහන් කරන්නේ යම් ජීවියෙකුගේ, කියන්නේ යම් ජීවියෙකුගේ ඔහු කාලයත් එක්ක සමංගේ ශරීරයේ භාවිත කරන, ඒ කියන්නේ වැඩිපුර පාවිච්චි කරන ශරීර අංග කාලයත් එක්ක ක්‍රමවත් වේගයෙන් වර්ධනය සහ ශක්තිමත්ව වර්ධනය වෙනවා කියන එක. ඉතින් ඒ වගේම මේකේ අනිත් පැත්තත් වෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්නේ නැත්නම් ඒවා ඡය වෙලා යනවා කියන එක. ඉතින් මේක ජෛව විද්‍යාත්මකව පිළිගන්නේ නැති වාදයක් සහ නැති කරුණක්. ඉතින් ඒක එසේ වෙතත් මේක අපිට වැදගත් වෙනවා ඉස්සරහට කතා කරද්දී. ඒ නිසා තමයි මම මේක මෙතෙන්ට යොදාගත්තේ. ඉතින් මේ ගැන තව ටිකක් පැහැදිලි කරොත් ඔයාලට මේ ඡායාරූපයේ දිස්සෙන ජිරාෆ් කෙනෙක්, මේ ජිරාෆ්ගේ ජිරාෆ්ගේ පරිණාමය මේ තියෙන. එතකොට ලැමක් කියන්නේ මේ ජිරාෆ්ගේ බෙල්ල දික්වීමට හේතුවක් මේ වහර අවහරය කියලා. ඒ කියන්නේ දැන් මුලින්ම ජිරාෆ් බිම තියෙන තනකොළ කාලා ඉවර වෙලා එයාගේ බිම් මට්ටමේ තියෙන ආහාර ඉවර වෙනවා. ඊට පස්සේ එහේ ඔහුට යන්නේනවා තරමක් උස, ඒ කියන්නේ පැලෑටි වගේ ශාකවල. ඊට පස්සේ ඒ මට්ටමෙත් ඔහුට ආහාර නැතුණාට පස්සේ ඔහු තවත් ඉහළ ඉහළට යන්න ගන්නවා. ඒ කියන්නේ බෙල්ල දික් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට, වැඩිපුර භාවිත කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ජිරාෆ්ගේ බෙල්ල දික්ුණායි කියලා තමයි ලැමාක් මෙහෙදී කියන්නේ. ඉතින් මේක ඇත්තටම ජෛව විද්‍යාත්මකව පිළිගන්නේ නැහැ කියලා මම කලිනුත් කිව්වා. ඉතින් මේක අපිට ඉදිරියේ ලෙක්චර් එකට වැදගත් නිසා මේ තමයි මම මේක යොදාගත්තේ. ඉතින් ඒ ගැන ඒ ටික තමයි අපිට මට පැහැදිලි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මං යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟ ස්ලයිඩ් එකෙන් දැන් තමයි අපි අපේ ප්‍රධානම මාතෘකාවට එන්නේ. කියන්නේ අපි දැන් කතා කරන්නේ යූෆොලොජි, එහෙමත් නැත්නම් පෘථිවියෙන් අපිට ජීවය සහ ජීව විද්‍යාව ගැන. ඉතින් මම දැන් මේ වෙනකන් මම ඔයාලට කියලා දුන්නේ මේ මාතෘකාව සහ මේ මාතෘකාවට අපි එන්න පදනමක් ගොඩනැගුවේ. ඒ කියන්නේ මූලික කරුණු ටිකක් තමයි මම කිව්වේ. මම යූෆොලොජි ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරා. ඊට අමතරව මම මූලික කරුණු ටිකක් කරා. ඉතින් දැන් තමයි අපි එක ප්‍රධානම මාතෘකාවකට එන්නේ. ඉතින් who are aliens? එහෙමත් නැත්නම් එතකොට who are aliens? එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන් කියන්නේ කවුද කියන එක තමයි මම මෙතනින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මෙහෙම කිව්වොත් මේ ලෝකෙ සිද්ධ වෙන වඩාත්ම අද්භූත ජනකම සිදුවීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ පිටසක්වල ජීවීන්ගේ ආගමන. ඉතින්
මේක කවදා කොහින් පටන් ගත්ත දෙයක්ද කියන්න පැහැදිලි සාක්ෂි නැති වුණත් අපිට මේ විවිධ ශිෂ්ටාචාර ඉතිහාස කතා ගැන හොයලා බැලුවොත් අපිට ගොඩක් සාක්ෂි හම් වෙනවා මේ පිටසක්වල ජීවීන් සහ ඒ සම්බන්ධය කියන්නේ පිටසක්වල ජීවීන් යයි උපකල්පනය කරන්න පුළුවන් විදිය සංකේත වෙන්න පුළුවන් කැටයම් වෙන්න පුළුවන් චිත්‍ර මූර්ති නිර්මාණ වගේ දේවල් යම් මතවේදාත්මක ඒක තමයි මම කිව්වර මේ විෂය යම් මතවේදාත්මක ඉතින් පැහැදිලි සාක්ෂියක් නැහැ කොච්චර කාලයක් ඉඳලා මේ පිටසක්වල ආගමන මෙහෙ පෘථිවිය තුළ තිබ්බද කියලා නමුත් අර යම් යම් සාධක තියෙනවා ඉතිහාස සාධක පුරා විද්‍යාත්මක සාධක මේ පිටසක්වල ජීවීන් සමග යම් යම් ගනුදෙනු පෘථිවිවාසීන් කරයි කියන්නේ ඉතින් මම වැඩි කතා නැතුව එන්නම් කෙලින්ම මාතෘකාවට Who are aliens? එමත් නැත්නම් පිටසක්වල ජීවීන් කියන්නේ කවුද ඉතින් මෙහෙම කියද්දී ඔයාලගේ ඔළුවට එනවා යම් අදහසක් මේ පිටසක්වල ජීවියෙක් කියන්නේ කවුද කියන එක. ඒ කියන්නේ අපි දැන් පිටසක්වල ජීවියෙක් කියව ගමන් අපේ මනසට යම් ප්‍රතිරූපයක් ගොඩනගෙනවා. මේ පිටසක්වල ජීවියෙක් කියන්නේ මෙන්න මේ විදිය කෙනෙක්. ඔළුව ලොකු කෙනෙක් අද්දිකයි මෙහෙම යම් අදහසක් එනවා. ඒ කියන්නේ කාලයත් එක්ක අපි ළමා කාලේ ගත කරලා අපේ ඒ කාලයත් එක්ක අපේ ඔළුවට යන අදහස් එක්ක අපේ පිටසක්වල ජීවියෙක් කිව්ව සැනින් අපේ මනසේ යම් රූපයක් ගොඩනගෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි අලියා කිව්වොත් අපි ඒ සතා දැකලා තියෙනවා. අපි ඒ සතාව ගේ හැසිරීම බලලා තියෙන නිසා අපේ ඔළුවට අලියා කිව්ව ගමන් යම් ප්‍රතිරූපයක් ගොඩනගෙනවා. අන්න ඒ වගේ පිටසක්වල ජීවීන් කිව්ව ගමන් පිටසක්වල ජීවියෙක් කිව්ව ගමන් අපේ ඔළුවට යම් පැහැදිලි හෝ අපැහැදිලි අදහසක් එනවා. කොහොමත් සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ගේම වගේ පිටසක්වල ජීවීන් කියන මාතෘකාව හරි අහලා තියෙන කෙනෙක්ගේ ඔළුවට එන යම් ප්‍රතිරූපයක් ඉතින් ඇත්තම කතාව කිව්වොත් ඒ එන ප්‍රතිරූපය කියන්නේ අර ඔළුව ලොකු මිනිස්සෙක් ඇඟ අද්දිග එහෙම ඒ ගන්න ප්‍රතිරූපය ඇත්තටම වැරදි. මොකද පිටසක්වල ජීවීන් කියන මාතෘකාව ගත්තොත් ඒක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. අපිට එහෙම එක ප්‍රතිරූපයකට ගොනු කරන්න බෑ මේ මාතෘකාව. ඉතින් මම මේ හැඳින්වීම පැහැදිලි කරත් ඔයාලට ඒක තේරෙයි. Life which does not originate from Earth are commonly called as aliens. එහෙමත් නැත්නම් මේකේ අදහස මේකේ තේරුම තමයි පෘථිවියෙන් බිහි නොවුණු පෘථිවිය මත පරිණාමය නොවූ ජීවීන් සියලුම දෙනා පාහේ පොදුවේ අපි සලකනවා පිටසක්වල ජීවීන් කියලා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති පිටසක්වල ජීවීන් කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ අපි අර අපේ ඔළුවේ ඉන්න මේ අකුරු මිට්ට නෙමෙයි මේ පිටසක්වල ජීවීන් කියලා හඳුන්වන්නේ. පෘථිවිය මත බිහි නොවිච්ච පෘථිවියේ පරිණාමය නොවිච්ච ඕනෑම ජීවියෙක් ඒක වෙන්න පුළුවන්. අපි ඉතින් මිනිස්යාගේ ශරීර මට්ටම හා සැසඳෙන විදිහ ජීවියෙක් වෙන්න පුළුවන්. ඊට වැඩිය ලොකු කෙනෙක් වෙන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවියෙක් වෙන්න පුළුවන්. පෘථිවිය මත බිහි නොවිච්ච කෙනෙක් නම් පෘථිවිය මත පරිණාමය නොවිච්ච කෙනෙක් නම් ඔව් කෙලින්ම අපි කතා කරන්නේ පිටසක්වල ජීවීන් කියන ගණයට දාලා. එතකොට අර අපේ තියෙන ඔළුවේ තියෙන තර්කය. එතකොට මම බලාපොරොත්තු වුණේ මේ අපේ අද ඔළුවේ තියෙන වැරදි අදහස් ගොඩක් තියෙනවා මේ පිටසක්වල ජීවීන් ගැන. විශේෂයෙන් ලංකාව වගේ රටවල මේ වගේ මාතෘකා කතා වෙනවා බොහොම අඩුයි. මා කියන්නේ මම දන්න තරමින් මමත් මේ යුෆොලොජි සම්බන්ධයෙන් ලෙක්චර්ස් වලට වැඩි සම්බන්ධ වෙලා නැහැ. මොකද අපිට එහෙම තියෙන chance අඩුයි ඇත්තටම ලංකාවේ. ඒ නිසා මේ ලංකාව වගේ රටවල මේ වගේ මාතෘකා ගැන කතා කරන එක ගොඩක් අඩු වෙලා. ඉතින් ඒ නිසාම මේ මිනිසුන්ගේ ඔළුවල තියෙන වැරදි මතක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අර දැන් මම පිටසක්වල ජීවීන් කියන ගොනේ පැහැදිලි කරා වගේ. එතකොට ඔයාලට තේරෙනවා මේ පිටසක්වල ජීවීන් කිව්වහම මේ අපි හිතන විදිහේ එක ප්‍රතිරූපයකට සීමා වෙන්න බෑ කියලා. ඉතින් අර මේ මාතෘකාවේ තේරුම කිව්වා වගේ අර කොමන් පොදුවේ අපි කියනවා මේ පිටසක්වල ජීවීන් කියලා හඳුන්වන්නේ පෘථිවිය මත බිහි නොවිච්ච ඕනෑම ජීවියෙක්. එතකොට ප්‍රමාණයෙන් අපිට කියන්න බෑ මේයා පිටසක්වල ජීවියෙක් මේයා පිටසක්වල ජීවියෙක් නෙමෙයි කියලා. ඉතින් මේක තමයි ඇත්තටම මේ පිටසක්වල ජීවීන් ගැන කරන්න පුළුවන් පැහැදිලිම හොඳම පැහැදිලි කිරීම. ඉතින් ඔයාලට දැන් තේරෙනවාද පිටසක්වල ජීවීන් කියන්නේ කවුද කියලා. ඉතින් ඊට පස්සේ මම එන්න ඒලියන්ස් සහ යුෆොලොජි. එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන් සහ මේ යුෆොලොජි කියන එහෙමත් නැත්නම් අපි මේ කතා කරන මාතෘකාව පිටසක්වල ජීවය සහ ජීව විද්‍යාව කියන මාතෘකාවත් එක්ක තියෙන සම්බන්ධය ගැන. ඉතින් මෙතනත් අපි අර මුලින් කරපු පැහැදිලි කිරීම මම දාලා තිනවා. ඉතින් ඊට අමතරව මම මේක පැහැදිලි කරන්නම් මේ පිටසක්වල ජීවීන් කියන කියන්නේ දැන් ඒලියන්ස් ඇන්ඩ් යුෆොලොජි කියවහම අපිට පිටසක්වල වාසය කරන ජීවීන් කියන විවිධ තොරතුරු තිබ්බත් ඒ කියන්නේ අර මම අර මුලින්ම මාතෘකාවටදී පැහැදිලි කරන්නේ අපිට පැහැදිලි නිරවුල් සාක්ෂි අඩුයි කියලා. ඉතින් අන්න ඒ වගේ අපි මේ පිටසක්වල ජීවීන් ගැන හදාරන්න යද්දී අපිට තියෙන ඉතාම අල්ප ප්‍රමාණයේ තොරතුරු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒ තිබ්බත් අපිට ඒව හොඳටම හෙළිවන්නේ ඒ කියන්නේ ඇත්තටම තහවුරු කරලා කියලා හෙළිවන්නේ කලාතුරකින්. ඉතින් මේ තොරතුරු තමයි මේ යුෆොලොජි කියන එකේ පදනම. ඒක මම කලිනුත් කිව්වා. ඉතින් මේ ලෝකෙ පුරා එකතු වෙන තොරතුරු ගොනු කරලා මේ යුෆොලොජි කියන විෂය හදාගන්න විද්‍යාඥයෝ සහ මේකේ විෂයේ
අධ්‍යක්ෂීන් තියෙන අය විවිධ නිගමනවලට ලැබෙනවා. ඉතින් මම අර මුලින්ම කිව්වනේ මේ විෂය කෙටික ළඟකදී ආපු විෂයක් කියලා. නමුත් මේ 20 වෙනි සියවස තමයි මේ යූෆොලොජි කියන විෂයේ ස්වර්ණමය අවධිය කියන්නේ 20 වෙනි සියවසේ මේක අතිශය ශීඝ්‍ර දියුණුවකට පත් වෙනවා. මොකද මේ යූෆෝගේ යූෆොලොජි කියන විෂය අලුත් වුණාට මේ යූෆොලොජි යටතේ තියෙන දේවල් පිළිබඳ සොයා බැලීම ආරම්භුනේ අද ඊයේ නෙමෙයි. මේක මේ පළවෙනි ලෝක යුද්ධ දෙවන ලෝක යුද්ධ කාලේ පවා ගොඩක් මේ කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. නමුත් අර මේක පිළිබඳව නිශ්චිතවම විෂය කරුණු යටතේ ගැන්වීමක් ආරම්භුනේ මෑතකදී. ඉතින් 21 වෙනි සියවසේ තමයි මේ යූෆොලොජි විෂය වඩාත් දියුණු සහ ජනප්‍රියත්වයට පත් වුණේ. ඉතින් මේක කොච්චර ජනප්‍රියද කියනවා නම් අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා පිටසක්වල ජීවියෙක් කියන කෙනා දැන් අර අපි මං කියවනේ මූලික ප්‍රතිරූපයක් අපේ ඔළුවේ එනවා කියලා. අන්න ඒ එන පිටසක්වල ජීවින් දැන් ඇත්තටම ඒ අපේ ඔළුවට එන කෙනාගේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්න. එතකොට වර්තේරේ අර පිටසක්වල ජීවින් සහ අපේ ඔළුවේ තියෙන අදහස එක්ක යම් පරස්පරයක් තියෙනවා. ඉතින් ඒක විසදේ කියලා මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට කතා කරන් යද්දි. එතකොට පිටසක්වල ජීවින් කියලා දැන් අපිට පෘථුවේදී අර කතා කරන විවිධ සිදුවීම් වලට විවිධ අත්දැකීම් වලට භාජනය වෙච්ච කට්ටිය කියන තොරතුරු අනුව ඇත්තටම හම්බෙච්ච සාධක අනුව ඒ ඔක්කොම ගොඩනැග එකතු කරලා අර යූෆොලොජි කියන විෂය යටතේදී එයා ඒ විද්‍යාඥයෝ ඒ විෂය කෙලපැමිණි පිරිස් අර පිටසක්වල ජීවීන්ගේ ඇත්තර පෙනුමක් ඒ කියන්නේ දැන් ඇත්තටම පෙනුම කියන එක ඒ කියන්නේ බාහිර ස්වરૂපය හොඳටම පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරමට මේක දියුණු වෙලා තියෙනවා. පිටසක්වල පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවීෙකුගේ අර යූෆොලොජි කියන දැන් එයාලා විශ්වාස කරන විදිහට පිටසක්වල ජීවීන් කියන කොටසේ ඉන්නවනේ. එතකොට දැන් අපිත් මේ පැහැදිලි කරන්න යූෆොලොජි විෂය කියන දේවල්. එතකොට ඒ විෂයයට තියුගන්න පිටසක්වල ජීවීන්ගේ ප්‍රතිරූපය ගැන එයාලා පැහැදිලිව කියනවා මෙන්න මේ වගේ ලක්ෂණ දිනවා මෙන්න මේ විදිහේ කිපිරිස් කියලා. ඉතින් අපි මේ ඊළඟ ස්ලයිඩ් එකට යමු. සයිකොලොජි අපියරන්ස් ඔෆ් ඒලියන්ස් එමත් නැත්නම් පිටසක්වල ජීවීන්ගේ බාහිර ස්වરૂපය. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේ කතා කරන්නේ යූෆොලොජි විෂයයට තේ පිටසක්වල ජීවීන්ගේ බාහිර ස්වરૂපය. ඒ කියන්නේ යූෆොලොජි විෂය ඉගෙන ගන්න කෙනෙක්ට උගන්වන දේවල්. එහෙම නැතුව මේ අර විවිධ කතා එකතු කරලා ගොතපු කතා එකතු කරලා දැකපු දැක්කයි එන ඒවා එහෙම කරන එකක් නෙමෙයි මම මේ කියන්නේ. එතකොට යම් යම් සාධක වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් අපි තාර්කා විද්‍යාව උනත් හදාරද්දි සමහර විට අපි කතා කරන යම් යම් කරුණු අසත්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒව කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි පැරණිම තාර්කාව කියලා හිතන් ඉන්න එක තව පස්සේ කාලෙක හමු වෙන තවත් ඊට වඩා පැරණි තාර්කාවක් නිසා වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ කරුණුත් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් සිලබස් එකක් වුණත් විෂය නිර්දේශයක් වුණත් අප්ඩේට් වෙනවනේ අන්න ඒ වගේ. එතකොට දැන් මේ තියෙන්නේ ඔවුන් යූෆොලොජි විෂය නිර්දේශය යටතේ මේ පිටසක්වල ජීවියෙකුගේ බාහිර ස්වરૂපය ගැන කියන දේවල්. ඒ කියන්නේ එතකොට මේකත් මේ කරුණු ටික කතා කරලා ඉවරුණාට පස්සේ බලන්න ඔයාගේ ඔළුවේ පිටසක්වල ජීවියෙක් ගැන ගොඩනැගෙන අදහස සහ මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. හරිද? එතකොට අපි දැන් ඊළඟ ස්ලයිඩ් එකට යමු. සෝරි මම මේ කලින් ස්ලයිඩ් එකේ තිබ්බ ටික පැහැදිලි කරන්නේ නැහැ. එතකොට මේ කලින් ස්ලයිඩ් එකේ තියෙනවා long head that relative to body. එහෙමත් නැත්නම් මේ දේහ ලක්ෂණ වලින් පළවෙනි එක තමයි large head. Large head කියන්නේ විශාල හිසක් තියෙනවා. කියන්නේ ශරීරයට සාපේක්ෂව පිටසක්වල ජීවීන් කියන අයගේ හිස ලොකුයි කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා eyes which sunk into holes. එහෙමත් නැත්නම් කුහර තුලට ගිලුණු ඇස්. ඒ කියන්නේ දැන් අර මේ ඔයාල මිනි ඔළුව දැකලා තියෙනවා නන්නේ මිනි ඔළුව වල ඇස් වලට තියෙන ඇස් කුහරනේ අන්න ඒ කුහර තුලට ගිලිච්ච ඇස්. ඊට අමතරව තුන්වෙනි කරුණ කියනවා nose with large cavities. එහෙමත් නැත්නම් විශාල කුහර සහිත නාසයක් තියෙනවා. ඊට පස්සේ small mouth මුඛය කුඩායි long arms and slender body. එහෙමත් නැත්නම් දිගු අත් සහ සීන් සිරුර කියන එක. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට මෙතන මම මූලික කරුණු දෙකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. large head that related to body. එතකොට දැන් මම මේ කරුණු එකින් එක පැහැදිලි කරන්න යොදා ගන්නේ ඔයාලට මතකදී මම මුලින්ම කිව්වා ලැමාක් වාදය. එහෙමත් නැත්නම් වහර අවහරතාවේ වාදයක් ගැන කිව්වා. අන්න ඒක තමයි මම මෙතන යොදා ගන්නේ මේ කරුණු පැහැදිලි කරන්න. ඉතින් අරක ඒක ජීව විද්‍යාත්මකව පිළිගන්නේ නැති වුණාට මේ කරුණු තහවුරු කරන්න අපිට යොදා ගන්න පුළුවන් වාදයක් තමයි ඒක. ඉතින් ලැමක් වාදයට තමයි මම මේ ලැමක් වාදය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි කරුණට එමු. large head that related to body. එහෙමත් නැත්නම් පිටසක්වල ජීවකගේ ශරීරයට සාපේක්ෂව ඔහුගේ විශාල හිස ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. ඉතින්
ඔයාලා හිතන විදිහට මොකක්ද මේකට හේතුව? ඇයි දැන් අපි සාමාන්‍ය මිනිස්සුකගේ දැන් අපි මනින්නේ ඔක මිනිස්යාට සාපේක්ෂව එතකොට මේ මිනිස් ශරීරයට සාපේක්ෂව හිස එහෙම ලොකු වෙනසක් නැති වුණාට ඇයි පිටසක්වල ජීවීන් අපි මේ හඳුනන පිටසක්වල ජීවීන්ගේ විතරක් හිස සාපේක්ෂව ලොකු වෙන්නේ? ඒකට හේතුව මොකක්ද? ඉතින් මේක ගැන කිව්වොත් මෙහෙමයි. දැන් ඔයාලා හිතන්නකෝ දැන් අපි පෘථිවි වාසීන් වෙලත් අපි තාම අගාරු වලට යන්න උනත් අපි අවුරුදු 10ක විතරින් කාලයක ඉඳන් plan කරනවා. ඒ කියන්නේ අපි අපි අඟහරු වලට යන්න ඉන්නවා නම් අපි අවුරුදු 10කට විතර කලින් ඉඳන් තමයි ඒවා ඔක්කොම plan කරන්නේ. ready කරන්නේ අපි ඔකට සදන්න ඕනේ. pilots හොයන්න ඕනේ මේ දේවල්. එතකොට දැන් ඔයාලා හිතන්නකෝ දැන් පිටසක්වල ජීවීන් ඔය කියන විදිහට දෛනික වෙනම යනවා නම් ඔවුන්ට කොච්චර දියුණු තාක්ෂණයක් තියෙනවද? ඒ කියන්නේ අඩුම කර දැන් අපි කියනවනේ අපි ආලෝක වේගයෙන් ගියත් අපිට මේ මෙච්චර කාලයක් යනවා මෙච්චර අවුරුදු ගාණක් යනවා කියලා. ඉතින් අපිට එච්චර වේගයක් නැති වෙලත් අපි එයාලා කොහොමද එතකොට මෙච්චර ඉක්මනට ගමන මේ ගමන් කරන්නේ ඒ දේවල් කරන්නේ කියන එක තමයි. එතකොට ඒ ගැන කිව්වොත් දැන් ඔවුන්ගේ හිසට හිසේ විශාලත්වයත් එක්ක ඒක ගලපවුවොත් දැන් මේ අන්තරීක්ෂ ඒ කියන්නේ විශ්ව ගමන ඒ කියන්නේ මේ සෞරග්‍රහ මණ්ඩල එතකොට මේ විශ්වය ඇතුලේ ගමන් කරන්න ඇත්තරම අති විශාල බුද්ධියක් ඕනේ. ඒ කියන්නේ ඊතරම් දියුණු තාක්ෂණයක් හදන්න බුද්ධිය ගොඩක් මේ මුහු කරන්න ඕනේ. ඒ කියන්නේ දියුණු තාක්ෂණයක් ගන්නවා කියන්නේ බුද්ධිය ගොඩක් වෙහසන්න ඕනේ. ඉතින් මේ බුද්ධිය වෙහසීමේ ප්‍රතිඵලයක් විදිහට අපි කියනවා මේ ඔවුන්ගේ පිටසක්වල ජීවීන්ගේ හිස ශරීරයට සාපේක්ෂව ලොකුයි කියලා. ඒ කියන්නේ මොළය වර්ධනය වීමේ වැඩිවීමක්. මොළය ලොකු ගොඩක් වර්ධනය වුණාම ඔවුන්ගේ හිස ලොකුයි කියන්නේ ඒක තමයි අපි මෙතෙන්දී පැහැදිලි කරන්න ගන්න පුළුවන් සාක්ෂිය. එතකොට ඔවුන්ගේ හිස ලොකු උනේ ඇයි කිව්වොත් අර දියුණු ඔවුන්ගේ බුද්ධිය දියුණු කිරීමට සාපේක්ෂව ඔවුන්ගේ හිස යම් ප්‍රමාණයක් ලොකු වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම එනවා ice switch sunk into holes. එහෙමත් නැත්නම් කුහර තුලට ගිල්ලුන ඇස්. ඉතින් ඇයි මේ ඇස් කුහර වලට ගිල්ල තියෙන්නේ? මොකක්ද ඒකට හේතුව? ඒක පැහැදිලි කරොත් මේමයි. දැන් අපි දන්නවා පෘථිවියේ ඉන්න අපිට ස්වභාවික ආරක්ෂාවක් තියෙනවා. මොකක්ද පෘථිවියේ ඉන්න අපිට ඕසෝන් ස්තරයෙන් ස්වභාවික ආරක්ෂාව ලැබෙනවා. මොකක්ද මේ අභ්‍යවකාශයේ තියෙන එහෙමත් නැත්නම් මේ විශ්වය පුරා තියෙන විවිධ වර්ගයේ කිරණ. ඒ කියන්නේ ශරීරයට අහිතකර කිරණ වර්ග පෘථිවිය තුළට පැමිණීමෙන් වළකිනවා මේ ඕසෝන් ස්තරය නිසා. ඉතින් අපිට ස්වභාවිකම ආරක්ෂාවක් තියෙනවා මේ අහිතකර කිරණ විකිරණ වලින්. ඉතින් නමුත් ඔයාලා හිතන්නකො අපි ග්‍රහලෝකකින් ග්‍රහලෝකයකට ගමන් කරනවා කියලා. දැන් ඔයාලා ඔය මේ විවිධ ෆිල්ම් එකෙන් බලලා ඇති ඔය තාරකා විද්‍යාවට සම්බන්ධ එතකොට විශ්ව ගවේෂණයට සම්බන්ධ ඒ ෆිල්ම් වල තියෙනවා එයාලා අභ්‍යවකාශයේදී ඔය මේ විකිරණ කුණාටු වගේ එනවා. එතකොට ඒ වල නිරාවරණය වුණාම සම පිළිසිරෙනවා. අන්න ඒ වගේ සිදුවීම් ඔයාලා මොනතරම් දැකලා ඇති ෆිල්ම් වල. ඉතින් ඒක ඇත්ත. ඒ කියන්නේ ඒක මේ බොරුවක් නෙමෙයි. ඒක මිත්‍යාවක් නෙමෙයි. ඒක ඇත්තක්. ඒ කියන්නේ ඒ විවිධ තාරකා වලින් අහිතකර කිරණ ඉක්ුත් වෙනවා. ඒක ඇත්තක්. ඒක මේ බොරුවක් නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් ඕනතරම් අභ්‍යවකාශයේ තියෙනවා. ඉතින් ඒක පෘථිවියේ ඉන්න අපිට ඒක බලපෑමක් නොවුනත් ඔයාලා හිතන්න ග්‍රහලෝකිකෙන් ග්‍රහලෝකයකට යද්දී ඔය විකිරණ වලට නිරාවරණය වෙනවානේ. ඉතින් එතකොට ඔය ඇස් වලට වැදුනොත් දැස් සම්ද වෙනවා. ඉතින් ඒ වගේ එකට අනු ඒ කියන්නේ ඒවට අර කාලයත් එක්ක ඒවට අනුරූප වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඇස් කුහර වලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට කියන්න පුළුවන් දැන් මිනිසුන් විදිහට අපිට පේන්නේ දෘශ්‍ය කලාපය කියන එක නේද? දැන් අර වර්ණාවලි ගත්තොත් අපිට පේන්නේ මේ පොඩි ඉතාම කුඩා කලාපයක් විතරයි. ඒ කියන්නේ දැන් අර අපි කියනවා ශුද්ධ තරංග කලාප තියෙනවා, එක්ස් කිරණ කලාප, එතකොට මයික්‍රෝවේව් ඒ වගේ කලාප තියෙනවා. ඒ වගේන් අපිට පේන්නේ ඉතාම කුඩා දෘශ්‍ය කලාපය කියන ඉතාම කුඩා වර්ණ පරාසයක් විතරයි. ඉතින් නමුත් පිටසක්වල ජීවීන් එහෙම නැත්නම් මේ විශ්ව ගමනේ යෙදෙන ජීවීන්ට අපි විෆොලොජි අර්ථයේ කියනවා ඔවුන්ට විවිධ පරාසවල නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට ඔවුන්ට එක්ස්රේ පරාසයේ පෙනීමක් තියෙන පුළුවන්. එතකොට ඒ පෙනීමට සාපේක්ෂ ඒව ලැබෙනවත් එක්ක ඔවුන්ගේ ඇස් කුහර තුළට ගියා කියන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ පරාසවල වලින් නිරීක්ෂණයට මේ උපකාරී වෙන විදිහට ඇස් දියුණු වීම සහ මේ ඇස් කුහර තුළට ගිලිනවයි කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ ඇස් සහ ඇස් කුහර සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන්. ඊට අමතරව අර දැන් ඔයාලා වුණත් දන්නවා දැන් ඔයාලත් ගොඩක් එක දිගට කම්පියුටර්ස් පාවිච්චි කරද්දී ලැප්ටොප් ෆෝන්ස් ඒ වගේ ඩිවයිස් පාවිච්චි කරද්දී සමහරවිට කණ්ණාඩි දාන්න වෙනවා. කියන්නේ ඇස් පෙනීම දුර්වල වෙනවා. ඒ වගේ දේවල් නිසා ඉතින් දැන් හිතන්නකෝ මෙච්චර දියුණු තාක්ෂණයක් හොයාගන්න නම් ඒ කියන්නේ ගමනාන්ත ඒ කියන්නේ විශ්ව ගමනේ යෙදෙන්න තරම් දියුණු තාක්ෂණයක් හොයාගන්න කියන්නේ එයාලට අතිශය විශාල කාලයක් මේ තාක්ෂණික උපකරණත් එක්ක ගෙවන්න එපා. ඉතින් ඒකෙත්
යම් සම්බන්ධතාවයක් ඇති කියලා හිතනවා මේ පිරිසකෘ ජීවීන්ගේ ඇස් සම්බන්ධයෙන් කතා කරද්දී. ඉතින් ඊට පස්සේ එන කාරණා තමයි nose with large cavities. එහෙමත් නැත්නම් විශාල කුහර සහිත නාසය. ඉතින් මේකෙන කියද්දි අපිට දැන් අපි නාසයක් අපි නාසය පාවිච්චි කරන්නේ මොකටද? අපි නාසය පාවිච්චි කරන්නේ ශ්වසනය කරන්න. එතකොට දැන් ඔයාලා හිතන්නකෝ පිරිසක්කර ජීවීන්ගේ නාසයයි මේ එයාලගේ කුහර ඇයි විශාල වෙන්නේ? එහෙමත් නැත්නම් නාසය බාහිරින් පේන්නේ නැති වෙන්නේ ඇයි? මොකද දැන් පිරිසක්කර ජීවීන්ගේ කියනවා මේ නාස් සහ කන් බාහිරින් පේන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව විදියට කියන්න පුළුවන් මේ දැන් ඔයාලා හිතන්න පෘථිවියේ අපිට තියෙනවා දැන් ඔක්සිජන් 121 ප්‍රතිශතයක් වායුවේ ඕනෑම තත්ත්වයක. දැන් සාමාන්‍ය පෘථිවියේ මුහුදු මට්ටමේ කියන්නේ අපි අර දැන් ජීවත් වෙනකොට අපේ වායුගෝලයේ කියනවනේ නයිට්‍රජන් 71%ක් තියෙනවා මෙහෙම නයිට්‍රජන් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා ඔක්සිජන් 121ක් මෙහෙම ඔහොම ගණනය කිරීම තියෙනවානේ. නමුත් ඔයාලා හිතනවාද මේ විශ්ව ගමන කියන්නේ ග්‍රහලෝකවලින් ග්‍රහලෝකවලට මේ විවිධ මන්දාගිනි වලට ගමන් කරද්දී ඔය වායුවත් ඔහොම තියෙයි කියලා නෑ. මේක තියෙන පෘථිවිය ඇතුළේ විතරයි. ඔයාලා මේ ළඟම තියෙන හඳට ගියොත් හඳේ වායුගෝලය ඉතාම තුනී. එතකොට හඳේ සමහර විට මෙහි තියෙන වායුගෝලයක් මේ ඔක්සිජන් නැති වෙන්නත් පුළුවන්. ගොඩක් විට ඔක්සිජන් නැහැ ගොඩක් වායුගෝලවල. ඉතින් ඒ තියෙන ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒවට අනුකූල වෙන. ඉතින් ඔයාලා හිතන එතකොට ග්‍රහල එක ග්‍රහලෝකයක තියෙන තත්ත්වය වායුගෝල තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් තව ග්‍රහලෝකයකට. ඉතින් ඒවට ඔරොත්තු දෙන විදිහට දැන් එතකොට එයාලා ඔක්සිජන් වැඩි වායුගෝලයක ඉඳලා ඔක්සිජන් අඩු වායුගෝලයකට එනකොට ඔවුන්ට වැඩිපුර වාත ප්‍රමාණයක් එකපාර ශසනය කරන්න ඕනේ. ඒ වගේම එතකොට සාන්ද්‍රණය වෙනස් වෙනවා. වායු සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඉතින් ඒවට ඔරොත්තු දෙන්න විදිහට තමයි මේ නාසය සැකසීලා තියෙන්නේ කියලා තමයි මේ වහරවහරවාදය සහ මේ පිරිසක්ව ජීවීන්ගේ නාසය සම්බන්ධයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ස්මෝල් මවුත්. එහෙමත් නැත්නම් කුඩා මුඛය. මේ පිරිසක්වල ජීවීන්ගේ මුඛය කුඩයි කියලා කියන එක. يعني මේ යුෆ්‍රොජි යටතේ එන පිරිසක්වල ජීවීන් ඔවුන් කියනවා ඔවුන්ගේ මුඛය ගොඩක් කුඩයි කියලා. දැන් අපිට සාපේක්ෂව දැන් අපි දැන් අපේ මුඛය සාමාන්‍යයෙන් අපේ පේන ප්‍රමාණය වගේ තව ගොඩක් පොඩි වුණොත් ඇත්තටම මුඛය කුඩයිනේ. يعني ඔයාලා හිතන්නේ මේක තව 100ට 50ක විතර ප්‍රමාණය. يعني අපි කට දැන් තියෙන ප්‍රමාණයෙන් තව භාගයක් විතර අඩු වෙනවා කියලා. එතකොට සෑහෙන يعني දැන් අපිට වෙනසක් පේනන් කොහොමද? අන්න ඒ වගේ පිරිසක්වල ජීවීන්ගේ ඔවුන්ගේ මුහුණට සාපේක්ෂව මුඛය ඉතාම කුඩයි කියනවා. ඉතින් මේකට හේතු වෙන්න පුළුවන් මොකද්ද? දැන් ඇත්තටම දැන් විශ්ව ගමන එහෙමත් නැත්නම් මේ ග්‍රහලෝක අතර මන්දාගිනි අතර ගමන් කරද්දි ඔයාලා හිතන්නකෝ මේ ඔවුන්ට මේ ආහාර ගන්න ඒවට මේවට ගොඩක් කාලයක් වැය ගන්නවනේ. ඒ වගේම එච්චර දියුණු තාක්ෂණයක් හොයද්දි ඔවුන් තාක්ෂණය අතින් ගොඩක් ඉහළ තැනකට එන්න ඕනේ. ඉතින් එහෙම තැනකට එනවා කියන්නේ ඔවුන් වැඩිපුර මේ හිතන්නේ يعني වැඩිපුර ක්‍රියා කරන්නේ බුද්ධියෙන්. එතකොට ඔවුන්ට බාහිර ක්‍රියාකාරකම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැත්තට නැඹුරු වෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒ නිසා යුෆොලොජි යටතේ කියන්නේ ඔවුන්ගේ මුඛ يعني වහරවහරවාදයේ අතුරෙන් අපි මේක පැහැදිලි කරොත් ඔවුන්ගේ මුඛේ කුඩා වෙන්න හේතුව තමයි ඔවුන් ආහාර ගැනීම අඩු කරනවා. ඒ කියන්නේ ආහාර වැදගත් නෑ ඔවුන් ඒ වෙනුවට වෙන ආදේශක. ඒ කියන්නේ අපි හිතමුකෝ අධිපෝෂණ ආහාරයක් ශරීරය ආලේප කරනවා කියලා. දැන් අපි ක්‍රීම් වර්ග දානවා ඔය වගේ. ඒ වගේ අපිට ශරීරයට අවශෝෂණය කරන්න පුළුවන් වුණොත් ආහාර. එතකොට අපිට මුඛයෙන් වැඩි ප්‍රයෝජනයක් නෑ. ඊට අමතරව දැන් ඔච්චර දිනු තාක්ෂණයක් තියෙන ජීවීන් හැම වෙලෙම කටින් කතා කරගෙන ඉන්නෙත් නෑ. එතකොට එයාලට ඊට වැඩිය ගොඩක් දිනු මනසෙන් මේ මනස සිතුවිලි හරහා සංනිවේදනය කරන්න පුළුවන්. ඊට අමතරව ටෙලිපති වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට භාවිතයත් අඩු වෙනවා. එතකොට මුඛේ භාවිතයත් අඩු වෙනවා. ඒත් එක්ක ඔවුන්ගේ මුඛේ කුඩා වෙන්නේ නැති කියලා මේ වහරවහරවාදයේ තුලින් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ පිරිසක්ව ජීවින්ගේ ඇයි මුඛේ කුඩා වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ long arms and slender body. එතකොට දැන් මේ ඡායාරූපවල තියෙන පිරිසක්ව ජීවින් දිහා බැලුවොත් මෙව මේ ඡායාරූප දිහා බැලුවොත් ඔයාලට පේනවා ඔවුන්ගේ අත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ වගේ මේ ජීවියෙක් තමයි අපේ මේ මනසේ ඡායාරූප කියන්නේ අපේ මනසේ ඇඳෙන රූපේ මේ විදිහ තමයි. එතකොට මේ ඉන්න ජීවීන්ගේ විශේෂ ලක්ෂණ ගත්තොත් දැන් මිනිස්සෙක් එක්ක සංසන්දනය කරොත් ගොඩක් ලොකු වෙනස්කම් තියෙනවා. එතකොට මේ අයගේ අත් ගත්තත් අපිට පැහැදිලිවම පේනවා අත් ගොඩක් දිගුයි. මේ ධනේෂුත් වලටත් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒකෙම ශරීරය ගොඩක් කුෂයි. කියන්නේ කෙට්ටුයි. ඉතින් මේකට හේතුව විදියට කියවොත් මේකට හේතුව වෙන්න පුළුවන් මේ තාක්ෂණික භාවිතය සහ යන්ත්‍ර භාවිතය. කියන්නේ තාක්ෂණික දියුණුවත් එක්ක දැන් එයාලගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඊට අමතරව මේ
මේ යන්ත්‍ර භාවිතය කියන්නේ කම්පියුටර්ස් වගේ දැන් ඔයාලා හිතන්නකෝ එකපාර කම්පියුටර්ස් දෙකක් පාවිච්චි කරන්න ඕනා කියලා. එතකොට ඔයා එයාලා තමන්ගේ අත් ගොඩක් කාර්යක්ෂම කරන්න ඕනේ. ටයිපින් ස්පීඩ් වැඩි කරන්න ඕනේ. එකපාර අත් දෙක තුන දෙකක් පාවිච්චි කරනවා. එතකොට ඒවට සාපේක්ෂව දෑත් දිගු වෙලා ශරීරය කෙට්ටු වෙලා ඒ අනුවත්තර ලැබෙනවා. ඉතින් මේව තමයි මූලිකවම පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ දේහ ලක්ෂණ. ඉතින් මීට අමතරව දැන් අපි මේ කතා කරේ ඔවුන්ගේ දේහ ලක්ෂණ අනුරූප වෙලා තියෙන හැටනේ මේ විශ්ව ගමනට. ඉතින් ඔයාලා දැන් මම ඒව පැහැදිලි කරලත් වහරාවහරතාවය අසරනේ. ඒ කියන්නේ අර වැඩිපුර පාවිච්චි කරොත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්, අඩුවෙන් වුණොත් මෙහෙමයි කියලා. ඒතකොට දැන් අපි කතා කරේ මේ වැඩි අධිභාවිතයෙන් වෙච්ච දේවල්නේ. නමුත් දැන් මේ මේකට සාපේක්ෂව ඔවුන්ගේ මේ යම් යම් ලක්ෂණ ඇතැම් ලක්ෂණ මේ හීන වෙලා යන්න පුළුවන්. සමහර ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දැන් ඔයාලා දැන් මං ඔවුන්ගේ දේහ ලක්ෂණ ගැන කතා කරලා ඉවරයි. එතකොට දැන් ඔයාලා හිතන්න ඔයාලා අර පොඩි කාලේ කාටුන් වල, පොඩි කාලේ චිත්‍රපටි වල, ෆිල්ම් වල දැකපු පිටසක් තුල ජීවය ඇසුරින් ඔයාලගේ මනසේ තියෙන රූපේ, චිත්‍ර රූපේ මෙයාලට ගොඩක් සමානයි නේද? ඒ කියන්නේ ඔයාලා හිතන් ඉදිරිය හරි කෙට්ටුයි, ශරීරය ලොකුයි, ඇස් අමුතුයි, ලොකු ඇස් තියෙන්නේ, කන් නාස නැහැ, මේ නිකන් හැම ගහලා වගේ ඉන්නේ, මේ මතුපිට සම විතරයි තියෙන, අත් දෑත් දෙපා දිගුයි කෙට්ටුයි. ඉතින් එතකොට බැලුවාම මේ ඒ රූපෙයි අපි අපේ මනසේ තියෙන රූපේ ඇත්තම ස්වභාවයේ ගොඩක් දුරට සමානයි නේද? ඉතින් එහෙම බැලුවොත් අපිට කියන්න පුළුවන් නිගමනය තමයි මේ චිත්‍රපට පොත්පත්වල තියෙන දේවල් නිකන් මේ අර ආවට ගියාට කරපුවා නෙමෙයි. ඒවා යම් පදනමක් මත ගොඩනගපුවා, විද්‍යාත්මක පදනමක් මත, මේ ඔය ජමතරෝන් ජීවත් වෙන පරිසරය මත පදනම් වෙලා ගොඩනගපු ප්‍රතිරූපයක්. ඉතින් ඒ නිසා ඒකේ වරදක් නැහැ. මොකද ඇත්තම මේවා විද්‍යාත්මක විදියට ඇත්ත වෙන්න පුළුවන්. ඉතින් අර මං කිව්ව ලක්ෂණත් එක්ක ඔයාලා කල්පනා කරලා බලුවොත් ඒව ගොඩක් දුරට ඇත්ත තමයි මේ. මොකද දැන් මේ විශ්ව ගමනේදී, ඒ කියන්නේ ග්‍රහලෝක අතර ගමන් කරද්දී අපි ගොඩක් වේගෙන් යනවා. අන්න ඒ වගේ දේවල් එක්ක ජීවත් වෙන පරිසරයේ ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් ඒවට සාපේක්ෂව ලොකු වෙනස්කම් ශරීරය තුළ ඇති වෙනවා. ඉතින් ඔයාලා හිතන්නකෝ පිටසක්වල ජීවීන් මෙහෙම වුණා නම්, ඒ කියන්නේ දැන් අපි දැන් අපි කියන්නේ ජීවුන් දැන් පිටසක්වල ජීවීන් කිව්වට එහෙම මේ පාර වැරදිලා ඉන්නේ නැහනේ. ඒ කියන්නේ එනවනම් ඒ කියන්නේ යාළට ගොඩක් දිනු තාක්ෂණ තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි යානාවක් එන්න එපේ. යානාවක් එනවා දැන් ඔය අපි කියන අභිරහස යාන් ඔය පිරිය මේ පියාඹන පිරිසි කියයි හඳුනනකොට යානා කිය. ඉතින් ඕවා ගොඩනගන්න එපේ. එතකොට ඔයාලගේ බුද්ධි අනිවාර්යෙන් ගොඩක් ඉහළ තැනක තියෙනවා. ඉතින් මෙයාලා දැන් ඔයාලා හිතන්නකෝ එයාලා තමන්ගේ ඔය විශ්ව ගමනේ ආරම්භයක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි දැන් මුලින්ම හඳට ගියා. කියන්නේ අපි මුලින්ම අභ්‍යවකාශයට ගියා, හඳට ගියා, දැන් අඟහරුවලට යනවා. ඊළඟට අපි හඳේ පදිංචි වෙන්න, අඟහරුවල පදිංචි වෙන්න, ඊට එහා ග්‍රහලෝකවලට ගමන් කරන්න ප්ලෑන් කරනවා. ඉතින් අපි තාම අඩුම ගන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියට ආවක් තියෙන්නේත් මේ ගණන්, ඒ කියන්නේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් චන්ද්‍රිකා සහ ඒව ගණනක්නේ. චන්ද්‍රිකා සහ ඒ රොකට් ගණනක්නේ. ඉතින් එහෙම බැලුවොත් අපිට ජීවීන් තියෙන ග්‍රහලෝකයකට යන්න කොච්චර දිනු තාක්ෂණයක්, කොච්චර දැනුම් මට්ටමක් ඕනද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙම වෙලත් පිටසක්වල ජීවීන් පෘථිවියට එනවා කියන්නේ දැන් සෞරග්‍රහ මණ්ඩලය අපි හොයාගෙන තියෙනවා ජීවය තියෙන ග්‍රහලෝක නැහැ කියලා. ඒකට සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් එන්න ඕනේ. එතකොට ඒවට සාපේක්ෂව ඔවුන්ගේ දැනුම ගොඩක් දියුණු. ඉතින් ඔයාලා හිතන්නකෝ යම් කිසි දවසක මිනිසුනුත් මේ වගේ වෙනත් ග්‍රහලෝකයක් හොයාගෙන ඒවට පර්යේෂණ වලට යනවා නම්, ඒවට යානාවල නැගිලා මේ එක එක මේ ගමනාගමන මාර්ග ඔස්සේ යනවනම් අපිත් ඔය වගේ මේ නේද? ඒ කියන්නේ දැන් අපිටත් ඔය අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්නේ. දැන් ඇත්තටම මේවා ප්‍රායෝගිකව විඳිනවා මේ තාරකා විද්‍යාඥයන් මේ ගගනගාමීන්, එතකොට ඔය අජටාකාශගාමීන් වගේ අය. ඔය ඇත්තටම ඔය දේවල් අත්විඳිනවා. ඔවුන්ගේ පරිසර නිතර වෙනස් වෙනවා, පීඩනය වෙනස් වෙනවා, වායුගෝල තත්ත්ව වෙනස් වෙනවා, කුටිම වායුගෝල යටතේ ඉන්න ආහාර, ඇත්තටම එයාලා පාවිච්චි කරන ආහාර පෝෂණ මට්ටමින් ගොඩක් ඉහළයි. ඉතින් ඕ ඇත්ත නේද? එතකොට ඔයාලා හිතන්නකෝ යම් කිසි දවසක මිනිසුනුත් ඔය වගේ ගොඩක් දුර තියෙන ග්‍රහලෝකයකට යන්න ප්ලෑන් කරනවා නම් අපේ ලක්ෂණත් ඔය වගේම වෙන්න බෑද? ඒ කියන්නේ අපිත් ඔය විදිහට වෙනස් වෙන්න බෑද? ගොඩක් තාක්ෂණයේ දියුණු වෙන්න ඕනේ. කාලාන්තරයක් යද්දි ගොඩක් විට මිනිස් පරිණාමයක් මේ වගේම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි පිටනක්ව ජීවිත වගේ වෙනවා කියලා නෙමෙයි කියන්නේ, යම් යම් ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් කිව්වොත් දැන් අපි අර දැන් පිටසක්වල ජීවීන්ගේ එක එක ලක්ෂණ ගැන කතා කරනවා. ඉතින් ඒ වගේ අර අපේ ඇඟෙත් ඊළඟට කියනවා. දැන් ඔයාලා හොඳටම මේක අත්විඳලත් ඇති. ඔයාලා දැන් නාලා එහෙම එළියට එනකොට දැන් අපේ අඩිසලකුණු තියෙනවනේ පොළවේ. හොඳට නිරීක්ෂණය කරලා බලන්න දැන් වර්තමාන පෘථිවියේ ඉන්න මිනිසුන්ගේ ගොඩක් අයගේ කකුල් වල සුළඟිල්ල පොළවේ ස්පර්ශ වෙන්නේ නැහැ.
ඒක නැගිලි 4යි හිටින්නේ ඇගේ පස්වෙනි ඇඟිල්ල ස්පර්ශ වෙන්නෙම නැති තරම්. ඉතින් ඒක තමයි අපේ මානව පරිණාමයේ ඊළඟ සලකුණක්. ගොඩක් පිට කියන්නේ ඊළඟ પરම්පරා කීපයේ එද්දී කකුල ඇඟිලි 4කට සීමා වෙයි කියන එක. කකුල ඇඟිලි 5ක් නැතුව 4ක් වෙයි කියන එක. ඉතින් මෙව පරිණාමයේ ලක්ෂණ. ඉතින් ඔය වගේ වෙනස්කම් මිනිසාටත් වෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස. ඉතින් දැන් අපි කතා කරා පිටසක්වල ජීවීන් ගැන කතා කරා උන්ගේ ලක්ෂණ ගැන කතා කරා පෘථිවියෙන් අපිට ජීවය ඇති වුණේ කොහොමද ඒවා වුණේ කොහොමද පරිණාමය ගැන කතා කරා. ඉතින් මේ මොනවා වුණත් ඇත්තටම අපි පුදුම වෙන්න ඕනේ මේ වගේ විරූපී ජීවියෙක් හරි ශුද්ධ ජීවියෙක් හරි පෘථිවියට ආවොත් නෙමෙයි අපි ඇත්තටම පුදුම වෙන්න ඕනේ මිනිස්යාට සර්ව සම කෙනෙක් පෘථිවියට ආවොත් තමයි. හරිද? ඒ කියන්නේ මේ කියන්නේ මම මේ අදහස් කරන්නේ පරිණාම ක්‍රියාවලිය එච්චර මේ සංකීර්ණ සහ එච්චර විශ්මයජනකයි. ඒ කියන්නේ මේ පරිණාමය කියන්නේ එක දවසින් දෙකකින් වෙච්ච දෙයක් නෙමෙයි. වසර බිලියන ගණනක්. ඒ කියන්නේ පෘථිවිය මත ජීවය බිහි වෙන්නත් වසර බිලියනක් ගියප එකේ. දැන් මිනිසා වුණත් ගොඩක් මේ මේ පෘථිවියට ගොඩක් අලුතෙන් ආපු මේ කොට්ටාශයක්. ඒ කියන්නේ ජීවය බිහි වුණාටත් මේ වහනරය බිහි වුණේ ගොඩක් කාලයකට පස්සේ. ඉතින් එහෙම බැලුවොත් මේ අපි ගොඩක් පුදුම වෙන්න ඕනි අර විරූපී ජීවියෙක් පෘථිවියට ආවොත් නෙමෙයි අපි පුදුම වෙන්න ඕනේ මිනිසෙක් පෘථිවියට ආවොත්. ඒ කියන්නේ පෘථිවියේ ඉපදිච්ච නැති වෙන ග්‍රහලෝකයක ඉඳන් මිනිස්සු ආවොත් තමයි අපි පුදුම වෙන්න ඕනේ. එහෙම නැතුව මේ කන් හතරක් තියෙන මිනිස් මේ කන් හතරක් තියෙන ජීවියෙක් ආවටවත් මේ 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 කකුල් දෙක එක කකුලෙන් ඇවිදින එකෙක් ආවටවත් මේ 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 ඇස් වැඩි ගාණක් තියෙන එහෙම ඒ විදිය විරූපී ජීවියෙක් ආවට අපි පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද ඒක තමයි මේ පරිණාම ක්‍රියාවලිය කියන්නේ. ඒ කියන්නේ ඒක එච්චරකට විවිධයි. විවිධත්වයක් තියෙනවා සහ සුළු මේ පොඩි දෙයින් ගොඩ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් පරිණාම ක්‍රියාවලිය මේ කොච්චර සංකීර්ණද කියන තමයි මම මේ උදාහරණයක් දී. ඉතින් අපි ඇත්තටම පුදු වෙන්න ඕනේ මේ පිටසක්වල ජීවීන් කියලා මිනිස්සයාට සමාන කට්ටිය මේ ආවොත් විතරයි. ඒ කියන්නේ මේ මිනිසාට වඩා ගොඩක් බොහෝ සෙයින් වෙනස් ජීවීන් ආවේ කියලා අපි මේ පුදු වෙන්න දෙයක් නෙමෙයි. ඒක ඕන තැනක වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්නකෝ මේ සෞරග්‍රහ මණ්ඩලය කියන එක ඇතුලේ මේ පොඩි මේ පෘථිවිය කියන එකේ මෙච්චර ජීවීන් බිහි වෙලා මෙච්චර මේ සංවර්ධනය වෙලා මිනිස්සු ඉන්නවා මෙච්චර තාක්ෂණය මෙදීුණු වෙලා තියෙන එකේ ඔය වගේම තවත් තැනක වෙන්න පුළුවන් වෙන්න බැරිද? මොකද මේ අපි ගණනය කරලා තියෙන දේ ඇස්තමේන්තු කරන විදිහට විශ්වයේ වයස විතරයි අපිට කියන්නේ. විශ්වයේ ප්‍රමාණයක් අපිට ගණනය කරන්න බෑ. විශ්වය කොච්චර මන්දාගිනියක්ද කොච්චර මේ ග්‍රහලෝකයක්ද කොච්චර සූර්ය තර ප්‍රමාණයක්ද අපිට දැන් අපි ගණනය කරලා තියෙන අපිට බලන්න පුළුවන් ප්‍රමාණය විතරනේ. අපිට හබල් ටෙලස්කෝප් වලින් යවලා තියෙන යානාවලින් අපිට ලැබෙන තොරතුරු විතරනේ අපි ගණනය කරලා තියෙන්නේ. ඉතින් අපි ගණනය කරලා නැති අපි දන්නේ නැති තොරතුරු කොච්චර තියෙනවද? ඉතින් එහෙම බැලුවොත් මේ ජීවය බිහි වෙනවා මේ පෘථිවියෙන් අපිට ජීවය තිබ්බයි කියලා එක පුදුමයක් නෙමෙයි. ඒ වගේම මේ අපි පුදුම වෙන්න ඕනේ මේ විරූපී මිනිස්සාවටත් නෙමෙයි. අපි පුදුම වෙන්න ඕනේ මිනිස්සෙක් වගේ තව කෙනෙක් આવුත් විතරයි. ඉතින් මේක තමයි මේ පරිණාම සම්බන්ධ ක්‍රියාවලිය සහ ජීවීන් ගැන. ඉතින් ඊට පස්සේ මම එනවා යූෆොලොජි කියන විෂයයටද එහෙමත් නැත්නම් පෘථිවියෙන් අපිට ජීවය පෘථිවියෙන් අපිට ජීව විද්‍යාව කියන මාතෘකාව යටතේ මේ කතා කරන පිටසක්වල ජීවීන් එන්නේ කොහෙන්ද? ඒ කියන්නේ මෙයාලා මේ පෘථිවියට එන්නේ කොහෙන්ද? මේ ඒ ස්ථාන ඒ පැති මොනවද කියන එක තමයි දැන් මම කතා කරන්නේ. ඉතින් එතකොට මේකේ යූෆොලොජි යටතේ ප්‍රධානම වුන් විස්තර කරනවා මාර්ග තුනක්. මාර්ග තුනක් කියන්නේ ප්‍රදේශ තුනක් කියන. එතකොට පළවෙනි එක තමයි from a planet near Betelgeuse star. ඒ කියන්නේ Betelgeuse තාරකාව තියෙන දිශාවෙන් ඉනවයි කියන. ඊට පස්සේ among Sirius stars කියන්නේ Sirius තාරකාව තියෙන දිශාවෙන් ඉනවයි කියන. ඊට පස්සේ Orion constellation එහෙමත් නැත්නම් Orion තාරකා රාශිය දිශින් ඉනවයි කියන. ඉතින් එතකොට මම පළවෙනි එකට එන්න මේ from a planet near Betelgeuse star. එතකොට මේ Betelgeuse කියන්නේ ඔය පළවෙනි චාරුකේ දැක්කේ විදිහට Betelgeuse කියන්නේ රතු යෝධ තාරකාවක්. ඒ කියන්නේ අපි තාරකාවල වයස නිර්ණය කරන. ඒ කියන්නේ දැන් අපිට ජීවි ආයු කාලයක් තියෙනවා වගේම තාරකාවලට ආයු කාලයක් තියෙනවා. ඒකෙත් රතු යෝධ තාරකාවේ රතු යෝධ අවස්ථාව කියන්නේ තාරකාවක ජීවන චක්‍රයේ අවසාන කාලය. ඒ කියන්නේ එයා වියපත්ම කාලය. එතකොට මේ Betelgeuse කියන්නේ තමන්ගේ ජීවිත කාලයේ අවසාන අවධිය ගත කරන තාරකාවක්. ඉතින් මේ යූෆොලොජියටත් කියනවා මේ Betelgeuse තාරකාව ආශ්‍රය, ඒ කියන්නේ ඒ ළඟ තියෙන ග්‍රහලෝකයක ඉඳලා පිටසක්වල එක කණ්ඩායමක් එනවා කියලා. ඊට පස්සේ කියනවා among Sirius star, එහෙමත් නැත්නම් මේ රාත්‍රී හදේ දීප්තිමත් තාරකාව අපිට පෘථිවියට බියවියසෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. දීප්තිමත් තාරකාව තමයි Sirius කියන්නේ. එතකොට ඒ කියන්නේ සූර්යයා ඇරෙනකොට. එතකොට Sirius දෙසින් එක මේ කණ්ඩායමක් එනවා කියනවා. ඊට පස්සේ කියනවා
ඔරයින් කියන්නේ from the constellation Orion. එහෙමත් නැත්නම් Orion තාරකා රාශිය. මේ Orion කියන්නේ අපි පියවිය සිම්බලුවත් අපි රාත්‍රී අහසේ ගොඩක් ලොකු කලාපයක් ආවරණය කරන තාරකා රාශිය. එතකොට ඔයාලා දන්නවා ඒතර දඩයක් කාර්යය කියලා ඕකේ ඔය අපි මම මේ ඇඳලා ඔය ඡායාරූපයේ දිස්වන විදිහට මේ පලිහක් තියාගෙන ඉන්න දඩයක් කාර්යයේ රූපයක් අර ඇත්ත රූපයක් කියම ඇඳලා ඔය ෆොටෝස් තියෙන ඕන තරම්. ඉතින් ඒ අනුව තමයි ගොඩනගලා තියෙන ඔය තාරකා රාශිය. එතකොට මේ ඔරයන්ගේ බඳපටිය තියෙන්නේ බඳපටිය දිශාරින්. ඒ කියන්නේ ඔය මැද තියෙන තාරකා කීපයකින් මේ ඒ දිශාවෙන් ඒක එක්තරා පිටසක්‍ර ජීවීන් කණ්ඩායමක් කියනවා කියලා යූෆොලොජි වලදී කියනවා. එතකොට මූලිකවම පිටසක්‍ර ජීවීන් පැමිණෙන දිශා තුනක් කියනවා. ඒ තුන තමයි මම ඔය පැහැදිලි කරේ. ඊට පස්සේ මම එන්නම් ඒ කියන විදිහට ඔය බීටල්ජූස් ගේ මේ බීටල්ජූස් තාරකා දිශාවෙන් එන පිටසක්‍ර ජීවීන්ගේ ලක්ෂණ මේව වෙන වෙනම යූෆොලොජි වලදී කතා කරනවා. ඉතින් මුලින්ම කියනවා බේසික් අපියරන්ස් ඉස් ඉක්වල් ටු හියුමන්. ඒ කියන්නේ මේ බීටල්ජූස් තාරකාව දිශාවෙන් එන පිටසක්‍ර ජීවීන්ගේ මූලික සහ බාහිර ස්වරූපේ මිනිසුන්ට සමානයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙගේ හැඩරුවට සමානයි. එතකොට ඇෂියන් කලර්, ඒ කියන්නේ ඔවුන්ගේ පැහැය අලු පාටයි. උස සෙන්ටිමීටර් 100ත් 125ක් පමණ. ඒ කියන්නේ මීටරයත් මීටර 1.1 අතර ප්‍රමාණයක් වගේ වෙයි කියලා කියනවා. Big eyes protruding forward. ඒ කියන්නේ ඉදිරියට නෙරාගිය ඇස් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔවුන්ගේ his cobbling එළියට නෙරාගිය කියලා කියනවා. නොහැය. ඒ කියන්නේ මේ පිටසක්වල ජීව මේක මේ බිල්ජුස් තාරකා රාශියෙන් එනවා වගේම ගොඩක් පිටසක්වල ජීවීන්ට පොදු ලක්ෂණයක්. ඒ කියන්නේ කෙස් සහ රෝම ශරීර දක්නට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන ලොง හෑන්ඩ්ස්. දිගුවත් මේකත් ගොඩක් පොදු ලක්ෂණයක්. දිගුවත් ඒ කියන්නේ ඔවුන්ගේ දැන් අපේ අත දණහි තරම් දිග නැහැනේ. අපේ අත එතරම් දිග නැහැ. නමුත් ගොඩක් පිටසක්වල ජීවීන්ගේ අත දණහිස් දක්වා දිගුයි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා ears and nose no don't have ears or nose ඒ කියන්නේ නාසයක් හෝ කන් පිහිටන්නේ නැහැ බාහිර නාසයක් බාහිර කන් පිහිටන්නේ නැහැ කියලා කියනවා ඊට පස්සේ කියනවා cannot identify the gender ඒ කියන්නේ ඔවුන්ගේ බාහිරින් බලලා ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගන්න බැහැ කියන්නේ ඒ වගේම මම අමතර කරුණු ටිකක් කියන්නම් ඒතකොට යූෆොලොජි යටතේ කියනකොට ඔවුන් විස්තර කරන්නේ මේ කොටසේ මේ බීටල්ජූස් පැත්තේ බීටල්ජූස් තාරකා පැත්තේ කියන ජීවීන් අනුකම්පා විරහිත පිරිසක්ල ජීවීන් පිරිසක් කියලා තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒ කියන්නේ අර නේච්ච ගති තියෙන පිරිසක් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ ඊට අමතරව ඔවුන් කියනවා මේ දැන් අර පිරිසක්ල ජීවීන් සංවේදනය කරනවානේ. ඒ කියන්නේ දැන් ඕන කෙනෙක් දැන් මිනිසුන් උනත් සංවේදනය කරන දැන් අපි සංවේදනයට යොදාගන්නේ භාෂාව. එතකොට තාක්ෂණික උපකරණනේ. එතකොට ඔවුන් කියනවා මෙයාලා මේ සංවේදනයට යොදාගන්නේ චිත්ත තරංග. එහෙමත් නැත්නම් මේ සිතින් ඒ කියන්නේ මනස සම්බන්ධ කරගෙන තමයි මොන් මේ සංනිවේදන කරන්නේ කියලා අදහස් හුමාර කරගන්න කියලා. ඉතින් ඊට අමතරව අර මං කිව්වේ මුඛේ කුඩා වීමට හේතුවක් විදිහට අධිපෝෂණ ආහාරයක් ගැන. අන්න එතකොට යූෆොලොජි යටතේ එයාලා මේ පැහැදිලි කරනවා මේ බීටල්ජූස් දිශාවෙන් එන පිටසක්වල ජීවීන් තමන්ගේ ශරීරයේ අධිපෝෂණ ආහාරය කාලේප කරනවා කියලා තමන්ට නොනැති පවතින. ඒ කියන්නේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒ තොරතුර තවදුරටත් පැහැදිලි වෙනවා මේ පැහැරගත් ඒ කියන්නේ දැන් අපි ඊළඟට එන මාතෘකාවකම පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක් වුණා කියලා සිදුවීම් ගොඩක් අපිට ලෝකේ පුරා වාර්තා වෙනවානේ. ඔය පැහැර ගැනීම වල එක පොදු කරුණක් තමයි මේ පිටසක්වල ජීවීන් ගොඩක් අය කියනවා විස්තර කරනවා තමන්ගේ අද්දකින් පිටසක්වල ජීවීන් තමන්ගේ ඇඟේ යම් ආලේපයක් ගන්නවා වගේ දැක්කයි කියලා. ඕක එක ගොඩක් අයගේ කතාවල අන්තර්ගත එක පොදු කරුණක්. ඉතින් ඒ අනුව එයාලා අනුමාන කරනවා මොවුන් අධිපෝෂණ ආහාරය තමන්ගේ ශරීරයේ ගල්වනවායි කියලා නොනසී පවතින. ඉතින් බීටල්ජූස් තාරකා රාශියෙන් එන පිටසක්වල ජීවීන්ගේ බාහිර ස්වරූපය සහ ලක්ෂණ ගැන කතා කරන්නේ තාරකා රාශිය දිශාවෙන් ඔරයන් තාරකා රාශිය දිශාවෙන් පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ ලක්ෂණ. එතකොට ඔවුන්ගේ උස පෙන්වා දෙන විදිහට අඩි 4ක් විතර. ඊට පස්සේ මොවුන්ගේ තර පොදු ලක්ෂණ තියෙනවා නොහැය. ඒ කියන්නේ රෝම කෙස් මුකුත් පිහිටන්නේ නැහැ. ඉන්ලයින් ඇට්ස්. එහෙමත් නැත්නම් මොවුන්ගේ ඇස් අරකට දැන් කලින් අපි පිටසගේ ඇස් ඉදිරියට නේද ප්‍රශ්නේ. මෙයාලගේ තියෙන ඉන්ලයින්ද. එහෙමත් නැත්නම් ආනත විදියට පිටුපස් ඇස්. ඊට පස්සේ කියනවා ලාජ් හෙඩ්. මේකත් පොදු ලක්ෂණයක්. හිස සාපේක්ෂව විශාලයි. ස්පයික් චින්. එහෙමත් නැත්නම් උළු නිකටක් තියෙනවා. ඊට පස්සේ කියනවා මොවුනුත් අර කලින් කොට්ටාෂය වගේම අනුකම්පා විරහිත පිටසක්. ඒ නිසාම මොවුන් මේ අර පර්යේෂකයන් කියනවා මොවුන් පෘථිවියට පැමිණෙන්නේ ගොඩක් විට මිනිසුන් සහ ගවයන් යොදාගෙන පර්යේෂණ කරන්න කියලා. ඉතින් ඊට අමතරව කියනවා
මෙයාලගේ තර ස්ත්‍රී පුරුෂ භාවය පිටසින් බලලා හඳුනා ගන්න බෑ. ඉතින් මේ ලක්ෂණ තමයි ඔරයින් තාරකා රාශිය දිශාවෙන් එන පිටසක් වල ජීවීන් ගැන යූෆොලොජි යටතේ උගන්වන්නේ. ඊට පස්සේ තවත් ඊළඟ ස්ලයිඩ් එකට ආවා. ඒකේ තියෙනවා අද ඒලියන් ස්පීෂීස්. ඒ කියන්නේ මීට අමතරව හඳුනානකොත් ඔය පිළ විශේෂ ගොඩක් ඉන්න පුළුවන්. ඒ නමුත් ඔවුන් නම් කරන විශේෂ කීපයක් තියෙනවා. සර්පන්ටයින් ස්පීෂී. එහෙමත් නැත්නම් සර්පාකාර විශේෂය. සර්පේකුගේ හැඩේ තියෙන දිගු ස්වරූපයක් තියෙන විශේෂයක් ගැන කියනවා. එතකොට ඔවුන්ගේ ශරීරය මෙයාලා කියනවා අලු කොළ පැහැයට හුරුයි කියලා. ඒ කියන්නේ අලු පැහැයක් කොළ පැහැයටත් හුරුයි කියලා කියනවා. ඊට අමතරව කියනවා මොවුන් අතිශය භයානක කොට්ටාශයක් වගේම මේ ඔවුන්ගේ අදහස පෘථිවියත් කර ගැනීම කියලා. ඒ කියන්නේ ඔවුන් කෙලින්ම ඉන්නේ ආක්‍රමණික ස්වරූපෙන්. එහෙනම් දැන් ඔයාලා ගොඩක් ෆිල්ම් එකෙන් බලලා තියෙන ඔය පිටසක් වල ජීවීන් ඇවිල්ලා පෘථිවිය ආක්‍රමණය කරන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ මොවුන්ගේ අදහස පරිශ්‍රණ කිරීම වගේ දෙයක් නෙමෙයි, කෙලින්ම පෘථිවිය අත්පත් කර ගැනීම කියන එක. ඉතින් ඊට පස්සේ කියනවා පෙස්ට් ස්පීෂී. එහෙමත් නැත්නම් කුරුමිටි. එහෙම නැත්නම් ඔව් කුරුමිටි විශේෂය. කුරුමිටි විශේෂය කියන්නේ මෙයාලව හඳුන්වන්නේ මෙයාලා අර සාමාන්‍ය පිටසක් වල ජීවීන් වගේ බිහි වෙච්ච జాතියක් නෙමෙයි කියලා කියන්නේ. මොවුන්ව හඳුන්වන්නේ පිටසක් වල ජීවීන්ගේ පරිවේෂණ වල අතුරු ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ ඔවුන් දැන් ඒක අර කලින් කිව්ව විශේෂයක්. ඒක විශේෂයක් තමන්ගේ වැඩකාරකම්, يعني තමන් යටතේ සේවය කරන්න වගේ නිපදවපු. එකෙන් දැන් අර උණ්ඩ දිනු තාක්ෂණයක් තියෙනවනේ උච්චර මේ යානාවරණය කියලා පෘථිවියට එනවා කියන්නේ. ඉතින් යූෆොලොජි යටතේ මේ කුරුමිටි විශේෂය හඳුන්වන්නේ දිනු පිටසක් වල ජීවීන් විශේෂයකගේ මේ පරිශ්‍රණවල ප්‍රතිඵලයක් විදියට. ඒ කියන්නේ ඔවුන් හඳුන්වන්නේ මේ කට්ටි දෙමුහුන් පිරිසක් කියලා, හයිබ්‍රිඩ් විශේෂයක් කියලා. ඉතින් ඒ ඊට පස්සේ මෙයාලා මේ යූෆොලොජි හදාරණයි කියන්නේ මේ පිරිස මිනිසුන් එක්ක සම්බන්ධ වෙන්න ගොඩක් උත්සාහ කරන. ඒ කියන්නේ මිනිසුන් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ දරුපවුල් හදාගන්න එයාලා ට්‍රයි කරනවා කියලා. ඒ කියන්නේ එයාලගේ වර්ගයාට ජීවින් මේ එයාලට වර්ගයා බිහි කරන්න බෑ. මිනිසුන් එක්ක එකතු වෙලා ඔවුන් තමන්ගේ වර්ගයා බිහි කරන්න උත්සාහ කරනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මෂ්රූම් ස්පීසී. එහෙමත් නැත්නම් බිම්මල්, කියන්නේ බිම්මලක හැඩයට තියෙන විශේෂය. ඒ විශේෂය තමයි ඔවුන්ගේ හිස බිම්මලක් වගේ. ඊට අමතරව මේ පැහැදිලි කරන විදිහට ඔවුන්ගේ හිස ආවරණය වෙලා නැහැ. ඒ නිසා මොලේ පිටතට දැర్శණය වෙනවා. ඉතින් මේ වෙනකොට කතා කරා මූලික කරුණු කිහිපයක් කතා කරා මේ මාතෘකාව වලට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මම කිව්වා පරිණාමය ගැන, ජීවය බිහිවීම ගැන. ඊට පස්සේ මම ආවා ඒලියන්ස්ලා කියන්නේ කවුද හැඳින්වීමක් කරලා ඒ විශේෂ ගැන, දේහ ලක්ෂණ ඒක කතා කරලා මම දැන් කතා කරලා ඉවර කරා මේ පෘථිවියට පිටසක් වල ජීවීන් පැමිණීම සහ ඒ පැමිණෙන විශේෂ ඔවුන්ගේ දිශාවන්, එතකොට ඔවුන්ගේ විශේෂත්වය. ඉතින් මම හිතනවා අද ලෙක්චර් එකට මේ කරුණු ටික ගොඩක් ප්‍රමාණවත් කියලා. එතකොට මම අද ලෙක්චර් එක මෙතනින් නිමා කරනවා. ඒ කියන්නේ එපිසෝඩ් 1 එක. එතකොට මම ඊ ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි Alien Abduct Humans. එහෙමත් නැත්නම් පිටසක් වල ජීවීන් මිනිසුන් පැහැර ගනී කියන මාතෘකාව. මේක ගොඩක් ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. එතකොට මේ මාතෘකාව යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි අර කතා කරනවානේ පිටසක් වල ජීවීන් මෙහෙම කට්ටියක් පැහැරගත්තා, මෙහෙම පැහැරගත්තා, මේ වගේ සිදුවීම් වුණා, මේ වගේ මේවා වුණා කියලා. එතකොට මේ සිදුවීම් ගොඩක් සහ විශේෂ, ඒ කියන්නේ රසවත් කොටසක් තමයි ලබන සතිය අපිට තියෙන්නේ. පිටසක් වල ජීවීන් සහ මිනිසුන් අතර සිදුවෙච්ච මේ අත්දැකීම් සහ ඒ සිදුවීම්. එතකොට ඔයාලට ගොඩක් අර ඔයාලා බලාපොරොත්තු වෙන අර අභිරහස් දේවල් ගොඩක් ලබන සතිය අපේ එපිසෝඩ් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට. එතකොට දැන් ඔයාලට මේ ස්ලයිඩ් එකේම පේනවා මේ පොඩි නිකන් අමුතු විදිහේ ටිකක් ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා ලබන සතියේ. ඔව් ඒක අනිවාර්යෙන් ගොඩක් ඉන්ට්‍රෙස්ට් වෙයි. ඔයාලා අපිත් එක්ක ලබන සතියේ මේ විදිහට සම්බන්ධ වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉතින් අපි අද ලෙක්චර් එක මෙතනින් නිමා කරනවා. නමුත් අර අපි වැඩි කාලයක් ගත්තේ නැහැ. පැයත් එකමාරක් අතර ප්‍රමාණකින් ඉවර කරන්න කියලා තමයි බැලුවේ. මොකද ඊට වැඩි යනකොට අමාරුයි අහගෙන ඉන්නත්. ඒ නිසා අපි මේක එපිසෝඩ් කීපයකින් ඉවර කරන්න කියලා තමයි බැලුවේ. එතකොට අපි අද ලෙක්චර් එක මේ මාතෘකාවෙන් ඉවර කරනවා. අපි අන්තිමට කතා කරේ පිටසක් වල ජීවි විශේෂ ගැන. ඊට පස්සේ අපි ලබන සතිය පටන් ගන්නේ මේ පිටසක් වල ජීවීන් මිනිසුන් පැහැර ගනී කියන මාතෘකාවෙන්. ඉතින් දැන් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ධර්මාජ විද්‍යාලයේ මේකේ සිට 13 වසරට සඳහා සියලුම ශිෂ්‍යුන්. කියන්නේ අපි මේක විවෘතව කරේ හැම මේ තාර්කා විද්‍යා සංගමයට විතරක් මේ විශේෂ කරලා කරපු එකක් නෙමෙයි. මොකද මේ වගේ මාතෘකාවලට ගොඩක් අය කැමති. ඉතින් ඒ නිසා ඔයාලගෙත් දැන් තාරකා විද්‍යා සංගමයට මේ වෙනකන් සම්බන්ධ වෙලා නැති කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් අපේ chat එකේ description එකේ තියෙනවා
අපිට අලුතෙන්ම සම්බන්ධ වෙන අයට සම්බන්ධ වෙන්න ඕනේ WhatsApp group එකේ link එක. ඒක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ WhatsApp group වලට අපි එතනින් පස්සෙ ඔයාලව අපේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධ කරගන්න. ඉතින් ඒ ටික තමයි ඊට අමතරව ධර්මන විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය කියන්නේ අපේ ලංකාවේ තියෙන ගොඩක් දීප්තිමත් සහ අංක 1 තාරකා විද්‍යා සංගමයක්. ඉතින් 2021 වර්ෂයේ තාරකා විද්‍යා සංගමයේ විදිහට අපි ගොඩක් විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා මේ වෙනකොටත් බෙදා හදා ගනිමින් පවත්වනවා ඉතින් අපේ තාරකා විද්‍යා රාත්‍රීන් අපි ගොඩක් වැඩ කරන්නේ ඔන්ලයින් ක්‍රමයට නමුත් ප්‍රායෝගික අත්දැකීම් පවා අපි ඔන්ලයින් ක්‍රමයට ඔයාලට දැනටමත් ලැබෙන්නේ සලස්වලා තිනවා ඉතින් මේ වගේ ඉන්ටරෙස්ටිං මේ මාතෘකා ගැන කතා කරන්න මේ වගේ අධ්‍යයනය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ධර්මරාජ විද්‍යාලයේ ඕන කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හය ශ්‍රේණියෙන් උඩ මල්ලිලාට අපේ chat එකේ description එකේ තියෙන link එක ඒකත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි YouTube live හරහා තමයි අපි මේ episode එක ගේන්නේ. එතකොට ඔයාලට පුළුවන් අපිත් එක්ක YouTube live තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න. ඊට අමතරව මේ අපේ නැවතත් මතක් කරනවා ධර්ම විද්‍යාලයේ විද්‍යාල අධිපති රන්තිය රණසිංහ මැතිතුමන් ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිවරු සහකාර සහ සියලුම ගුරුවරුතුන් ඇතුළු අපිට නොමද අනුග්‍රහය උපදේශකත්වයේ සපයන රසික රත්නායක ගුරුපියාණන් මේ අවස්ථාවේ මතක් කරනවා ඒ වගේම මගේ සහෝදර මේ කමිටු මණ්ඩලය මේ ඊට අමතරව මෙතන සම්බන්ධ වෙලා තියෙන සියලුම සමාජිකයන් සහ ධර්ම විද්‍යාලයේ ශිෂ්‍යයන් හැමෝටම මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තුති කරනවා එසේ නම් ධර්ම විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ විසින් 2021 වර්ෂයේ විශේෂ දේශන මාලාවක් විසින් ගෙන එන පෘථිවියේ පිට ජීවය සහ ජීව විද්‍යාව යන මාතෘකාව යටතේ ඔබ හමුවේ ගෙන එන පළවෙනි එපිසෝඩ් එක මෙතනින් නිමා කරනවා ඔයාලා අපිත් එක්ක ලබන සතියේ එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා හැම දිනාටම සුබ දවසක් වේවා स्तुति।